අයිබෝවන් කියලා එහෙනම් අද දවසේ ඔයාලා සියලු දෙනා මම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මොකටද? ආ මෙන්න මේ අපේ අතිවිශේෂ පාඨමාලාව. මොකද්ද? ඉංග්‍රීසි වේ අපගේ අතිවිශේෂ ඉංග්‍රීසි පාඨමාලාව වෙනුවෙන් අද දවසේ මම ඔයාලා සියලු දෙනා මේන සාදරයෙන් පිළිගන්නවා. වගේම අද දවසේ මම දන්නවා ඔයාලා ලොකු උනන්දුවක් උමනාවක් තියාගෙන මොකටද ඇවිත් ඉන්නේ. ආ ඉංග්‍රීසි වේ අපේ පාඨමාලාවෙන් අලුත් මලුත් මොනවා හරි විශේෂ කාරණා ඉංග්‍රීසි භාෂාවට අදාළ අලුත්ම ලෙසන් එකක් අල්ල ගන්න ඉගෙන ගන්න. එහෙම නේද? හරි. ඒතර ඒ වෙනුවෙන් මම අද දවසේ මම රෙඩි වෙලා ඉන්න ඔයාලට ඔයාලගේ උනන්දුව උමනාව වෙනුවෙන් මම මගේ පැත්තෙන් අද රෙඩි වෙලා ඉන්න අලුත් නිව් ලෙසන් එකක් ඔයාලත් එක්ක කතා බහ කරන්න. හරි. ඒතර ඒ වගේම තමයි දන්නවනේ අපේ මේ කලින් පාඩම් කීපයක් කතා බහ කරා වගේමනේ අපේ මේ කෝස් එක යන්නේ මොකද ස්ටෙප් බයි ස්ටෙප් ගමනක් තමයි යන්නේ. කියන්නේ පියවරෙන් පියවර. රයිට් පියවරෙන් පියවර අපි යන ගමනක තමයි ඔයාලා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. හරි එහෙනම් දන්නවා මීට කලින් අප පාඩම් කීපයක් කතා බහ කරා. ඒතර ගිය සතියේ නැත්තම් මේ මොකද්ද කලින් දවසේ මේ සතියේම නේ සඳුදා සහ සිකුරාදා ක්ලාස් එක නෙමෙයි. ඒතර මේ ෆ්‍රයිඩේ අද ෆ්‍රයිඩේ වගේම ලාස්ට් මන්ඩේ නේ පසුගිය සඳුදා අපේ ක්ලාස් එක තිබ්බා. ඒකෙත් අපි විශේෂ කාරණා කීපයක් කතා බහ කරා. ඔයාලට මතක ඇති මොනවාද අර නේ on in මොනවාද නේද on in at එක වර්ධින පැටලෙන අවස්ථා ගැන කීපයක් අපි කතා බහ කරා. ඒ කියන්නේ ගොඩක් අඩ පැටලෙන කොටස් ටිකක් තියෙන මොනවාද prepositions පාද පද වලින් මොනවාද on කියන එක in කියන එක සහ අනිත් එක at කියන එක නේ. ගොඩක් අట్టి in දාන්න ඕන තැනට on දානවා නේද? මේ at දාන්න ඕන තැන් වලට in දානවා. එහෙම හරියන්නේ. හිඳ හරි ලස්සන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි සම්පූර්ණ කතා බහ කරා. මම හිතනවා ඔයාලට ඒ කොටස මතක ඇති. කලින් දවසේ කතා කරපු එක. හරි එහෙනම් now right today we are going to talk about a new lesson. අලුත් මලුත් lesson එකක් කතා කරන්න තමයි යන්නේ. ඒ වගේම අලුත්ම කොටසක් මේක ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕනම කෙනෙක් දැන ගත යුතුම කොටසක්. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕනම ළමෙක් ඕනම කෙනෙක් දැන ගත යුතුම කොටසක්. ඇයි මං එහෙම කියන්නේ? ආ ඒක කියන්න හේතුව තමයි අපි මේ දැන් කතා කරන lesson එක ඉංග්‍රීසි භාෂාවට නැතිවම බැරි කොටසක්. එහෙම ගත්තනම් හරියටම ඉංග්‍රීසි භාෂාව කවුරු හරි හසුරවන ඕන නම් භාවිතා කරන්න ඕන නම් වාකින්ග් ඉගෙනගෙන ගමනක් යන්න ඕන නම් you must identify this lesson. මේ lesson එක identify කරගන්න අඳුරා ගන්න ඕන මොකද්ද මේ කොටස. right එහෙනම් මං කින්නේ කතා බහ කරන්නම්. ඉංග්‍රීසි භාෂාවේ අපි වාක්‍ය හදනවද නැද්ද? sentences වාක්‍ය කොටස් අපි හදනවද නැද්ද? හදනවනේ. present tense වෙන්න පුළුවන්, past tense, future tense, continuous ඔය වගේ ඕන විවිධාකාරයෙන් අපි වාක්‍ය නැත්තම් sentences build up කරනවා. වාක්‍ය කොටස් හදනවා. එහෙම නේද? හරි. තර ඔන්න ඔය හදන වාක්‍ය කොටස් කොහොමද හදන්න ඕන කියන කොටසට අත්‍යවශ්‍යම කොටසක් තියෙන මොකද ඉංග්‍රීසි භාෂාවේ මං කො නැතිවම බැරි ලෙසන් එක එහෙම නැත්නම් අත්‍යවශ්‍යම ලෙසන් එකක් තමයි ඔයාලා අහලා තිය අනිවාර්යෙන් ගොඩක් දුරට හරි මොකද්ද එහෙනම් today we are going to talk about the pronouns මොකද්ද මේ pronouns කියන කතාව නැත්නම් pronouns කියන එක අහලා තිය. ඒතර මේ pronouns කියන එක ඉංග්‍රීසි භාෂාවේ අනිවාර්ය ලෙසන් එකක් ඉගෙන ගන්න අත්‍යවශ්‍යම ලෙසන් එක. මොකද්ද මේ pronouns කියලා කියන්නේ කියලා සම්පූර්ණ full lesson එකක් අද දවසේ එකේ basic කොටස් ටිකක් සම්පූර්ණයෙන් ඔයාලත් එක්ක කතා බහ කරන්න මම ready වෙලා ඉන්නේ. මොකද මේ ටික හරියට අල්ල ගන්න ඕන අපි වාක්‍ය කොටස් ඉගෙන ගන්න. මොකද හෙලෝ මුද මාර් දෙන්නේ දෙන්නේ ප්‍රශ්නයක් අහන්න ඉන්නවද කවුරු හරි? හරි ඕකේ නයි මයික් පොඩ්ඩක් ඕෆ් කරලා තියාගන්න මොකද කතා බහ කරන්නේ අනිත් ඒවට අනිත් පැට ඇහෙන එකක් නෑ ඔයාලා මයික් ඕන් කරගත්තොත් ප්‍රශ්නයක් අහන්න නම් නේ you can turn on the mic ප්‍රශ්නයක් අහන්න ඕන අවස්ථාවකදී ඔයාට මයික් එක ඕන් කරගන්න පුළුවන් ඕකේ රයිට් එහෙනම් මොකද්ද මේ අපි කතා බහ කරන්න යන්නේ pronouns what is pronouns දැන් ගොඩක් අටි ඔක අහලා තියෙනවා අනිවාර්යෙන් නම අහලා ඇති pronouns කියන්නේ මොකක්ද දැන් අද දවසේ කතා කරන්න යන්නේ මෙන්න මේ කාරණා ටික දැන් pronouns කියන්නේ මොකක්ද කියලා දැනගෙන හරියන්නේ මොකක්ද නේද කින්නගෙන මුලින්ම ගත්ත ප්‍රොනවුන්ස් කියන්නේ මොකක්ද ඒකේ අර්ථය නැත්නම් ඒක භාවිතා කරන්නේ කොහොමද මොන ආකාරයෙන්ද කොයි වගේ තැන්වලටද ඔය වාක්‍යවල භාවිතා කරන්නේ ඒතර ප්‍රොනවුන් එකක් දැම්මොත් ඒ වාක්‍යයට වෙන බලපෑම මොකක්ද එහෙනම් අපි තනියම මේ කොටස් දාලා කොහොමද වාක්‍ය හදන්නේ අපි තනියම මේ ප්‍රොනවුන්ස් කියන කොටස් දාලා වාක්‍ය නැත්නම් සිස්ටම් එකක් නැත්නම් මොකද සෙන්ටෙන්ස් සිස්ටම් එකකට අනුව බිල්ඩ් අප් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි අද දවසේ මම විශේෂ වශයෙන් මේ කතා බහ කරන්න යන්නේ. ඒතර ප්‍රැක්ටිකල් කොටසක් තමයි මේ කතා කරන්න යන්නේ. දැන් ඔයාලා හැමෝම ඉතමත් මොකක් උනන්දුවකින් උමනාවකින් මේ ලෙසන් එකට එන රෙඩි වෙලා ඉන්න. මම කින්නේ කතා බහ කරනවා. රයිට්. එහෙනම් මුලින්ම ගත්තොත් ප්‍රොනවුන්ස් නේ. දැන් what is a pronoun? මොකද්ද මේ pronoun එකක් කියලා කියන්නේ? ඒක අදහසක් වෙනවා ඔයාලා අහලද මොකද්ද? සර්ව නාම පදයක්. pronoun නේ. pronoun කියලා කියන්නේ මොකද්ද? නාම පදයක් නේ සර්ව නාම පදයක්. ඒක තමයි තේරුම. ඉතින් සර්වනාම පදයක් කියන්නේ මොකද්ද? එකක් දැනගන්න බෑ නේද? කියන්නේ ප්‍රොනවුන් එකක් කියන්නේ සර්වනාම පදයක් තමයි. අතර සර්වනාම පදයක් කියන්නේ මොකද්ද කියලා හරියට අල්ලගත්තොත් දැනගත්තොත් තමයි ওই කොටස් අපිට යූස් කරන්න පුළුවන්.
මේ ප්‍රොනවුන් එකක් හෙවත් සර්වනාම පදයක් අපි යූස් කරන්න ඕන භාවිතා කරන්න ඕන ඉංග්‍රීසි භාෂාව විවිධ සෙන්ටෙන්ස් වලදී ඇයි භාවිතා කරන්නේ එතකොට මේකේ අදහස මොකද්ද එහෙනම් සර්වනාම පදයක් ප්‍රොනවුන්ස් හෙවත් සර්වනාම පදයක් යනු මොකක්ද අදහස් ආ කියන්නේ මොකද්ද සර්වනාම පදයක් යනු කිසියම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් සතෙක් කිසියම් දෙයක් හෝ කිසියම් ස්ථානයක් right සහ ඒවායේ නාමයන් තිරු නම් ඒ නාම පද වලට පොදුවේ භාවිතා කරන ඕනෑම පදයකට තමයි ප්‍රොනවුන්ස් එකක් කියලා කියන්නේ නැත්නම් ප්‍රොනවුන් එකක් සරණාම පදයක් සරලව ගත්තොත් කිසියම් නාම පද තියෙනවනේ විවිධ නම් මේ පුද්ගලයෙක් වෙන්න පුළුවන් දෙයක් සතෙක් ඒ වගේ ස්ථානයක් වගේ නම ඒ නම් වෙන වෙනම තියෙන ඒවා වෙනුවට පොදුවේ භාවිතා කරන්න පුළුවන් නමකට තමයි මේ සරණාම පද කියලා කියන්නේ පොදුවේ භාවිතා කරන්න පුළුවන් එක නමක් වෙන්න පුළුවන් නැත්නම් නම් කිහිපයක් එකතු කරගත්ත කොටසක් වෙන්න පුළුවන් ඒ හැම එකටම एक वचन बहुवचन मेन मेन मे प्रोनाउन भावित प्रोनाउन प्रोनाउन इज अ वर्ड प्रोनाउन इज अ वर्ड दैट इज यूज्ड कॉमनली टू डिस्क्राइब अ नाउन मे नाम पद या विस्तार करी मत मे कॉमनली पोद्वी दान कोटा स्कीप करता मे अभी मना प्रोनाउन है वात सारो नाम पद के लगे सरल तो किसी हम नाम पद या वेनुट अभी पोद्वी भावित करना නාම පද කියන නවුන්ස් කියන නාම පදනේ. එතන මේ මොකද්ද? ප්‍රොනවුන්. සර්වනාම පද. අන්න හේතුව නාම පද ටිකක් වෙනකොට පොදුවේ භාවිතා කළ හැටි යම්සි වචනයක් තියෙද පදයක් තියෙද ඔන්න ඔය කොටස් වලට තමයි අපි මොකද්ද මේ ප්‍රොනවුන්ස් කියලා කියන්නේ. එතන සර්වනාම පද කියන අදහස තමයි මම කතා බහ කරේ. ඒක වාක්‍ය කොටස් වල අපි භාවිතා කරනකොට කොහොමද දාන්න ඕන? දැන් ප්‍රොනවුන්ස් වලත් ඔයාලා දැකලා ඇති මේ සබ්ජෙක්ට් කොටස තියෙන ප්‍රොනවුන් එකේ සබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එක තව කාරණාවක් තියෙනවා. ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් තව තියෙනවනේ මොකද ප්‍රොසෙසිව් ප්‍රොනවුන් එක නැත්නම් රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන් එක ඔයගේ විවිධ ආකාර කොටස් තියෙනවා. ඒක මම ලස්සනට අද එකින් එක ලස්සන සටහන් විදිහ නැත්නම් chart විදිහට ඔයාලත් එක්ක කතා බහ කරන්න යන්නේ මේ full lesson එක මොකද්ද මේ ප්‍රොනවුන් කියන කොටස. හරි මම එකින් එක කතා බහ කරන්නම් එහෙනම් මොකද්ද මේ ප්‍රොනවුන් කියන්නේ මේව භාවිත කරන්නේ කොහොමද මොන ආකාරයෙන්ද කියලා. දැන් ඔයාලා දන්න රෙඩි වෙලා ඇත්ති මේ කාරණා ටික ලස්සනට අල්ලගන්න. එහෙනම් මම එකින් එක ලස්සනට පැහැදිලිව පියවරෙන් පියවර ඔයාලත් එක්ක කතා බහ කරන්නම්. මේ ප්‍රොනවුන්ස් කියන්නේ මොකක්ද මේ ඔබ යූස් කරන්නේ කොහොමද ඔයාලට තනියෙන් මේ කොටස් දාලා වාක්‍ය තනියම හදාගන්න පුළුවන් ලස්සනම ක්‍රමයක් තමයි මම අවසානයේ මේකත් එක්ක කතා බහ කරන්නේ එහෙනම් එකින් එක රෙඩි වෙලා ඉන්න හරි මම කතා බහ කරන්නම් මම ස්ලයිඩ් කොටස් දාන්නම් මේ නෝට් කොටස් ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන් දැන් රයිට් මම හිතර වාට වඩාත් පහසුවෙන් බලා ගන්න පුළුවන් මේ ප්‍රොනවුන්ස් කියන ඒවා රයිට් ඒක ප්‍රොනවුන් කියන ඒවා ගොඩක් කට්ටි අපි මීට කලින් නොදැනුවත්ව හෝ භාවිතා කරලා ඇති දැන් අද කොටස මේයි කොහොමද භාවිතා කරන ක්‍රමය මොකද මීට කලින් අපි ගොඩාක් කොටස් වලින් ප්‍රොනවුන්ස් තමයි යූස් කරේ. හරි එහෙනම් මොකද්ද මේ ප්‍රොනවුන් එකක් කියලා කියන්නේ? ප්‍රොනවුන් එකක් කියන්නේ මොකද්ද? එතන මේව භාවිතා කරන්නේ කොහොමද? මොන ආකාරයෙන්ද භාවිතා කරන්න ඕන කියන කාරණාව තමයි අපි මේ කතා බහ කරන්න යන්නේ. What is a pronoun? මොකද්ද මේ ප්‍රොනවුන් එකක් කියලා කියන්නේ? හරි. එතන මෙන්න විස්තරයක් දීලා තියෙද නැද්ද? තියෙනවා. බලමු මොකද්ද මේ අදහස කියලා හරියට ලස්සනට සරලව අපි ගමු. pronouns කියලා කියන්නේ එහෙම නැත්නම් සර්වනාම පද. ආ what is a pronoun? මොකද්ද මේ pronoun එකක් කියලා කියන්නේ? ආ සර්වනාම පදයක් නේ සර්වනාම පදයක් යන බලමු. එහෙනම් pronoun එකක් එහෙම යනුවෙන් හැඳින්වෙනුවේ මොකද්ද එහෙනම්? ආ සර්වනාම පද. එහෙනම් සර්වනාම පදයක් යනුවෙන් හැඳින්වෙන්නේ මොකද්ද එහෙනම්? ආ දැන් එනම් සර්වනාම පදයක් යනු කිසියම් නාම පදයක් වෙනුවට මං කිව්වේ නාම පදයක් වෙනුවට මොකද්ද? ආ පොදුවේ මොකද්ද පොදුවේ භාවිතා කළ හැකි ඕනෑම පදයක් එනවා what is a pronoun මොකද්ද මේ pronoun එක කියලා කියන්නේ එතකොට අපි දන්න ඔයම් කිසි නාම පදයක් වෙනුවට පොදුවේ භාවිතා කර හැකි ඕනෑම පදයකට තමයි මේ pronoun එකක් කියලා කියන්නේ ඒක සරලව ගත්තොත් තවත් විස්තර කරලා බලමු මොනවාද මේකේ අදහස කියලා ගත්තොත් ඒ කියන්නේ මොකද්ද මෙන්න සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කිසියම් සතෙක් කිසියම් දෙයක් හෝ කිසියම් ස්ථානයකට අදාළ නාමයන් තියෙන නම් තියෙනනේ ඕන මේක නමක් තියෙන අන්නේ නම් නැත්තම් ඒවායේ බහුවචන කොටස් වලට පොදුවේ right නාමයන් විවිධ අවස්ථා වලදී පොදුවේ ඉදිරිපත් කර දැක්වීම සඳහා අන්න දාලා නාමයන් නාම පද කොටස් ඒවා කියන්නේ යම්සි දේවල් පුද්ගලය වෙන්න පුළුවන් යම්සි තත්තු වෙන්න පුළුවන් දේවල් ස්ථාන අන්නේ වල තියෙන යම්සි නමක් තියෙනනේ අපි ගත්තොත් මොකක්ද යම්සි පුද්ගලෙක් කියන පොල් පිරිමි කෙනෙක් නන්නේ කමල් කියලා නමක් තියෙනවා යාට නිමල් නේ සුනිල් ගෑන ළමෙක් නා නිමාලි කුසුම් රේනු ওই වගේ නම් තියෙනෝනේ ඒතකොට අන්න ඒ වගේ කොටස් ඒතකොට ඒ වගේ ඒව නැත්තම් මොන හරි දේවල් අපි දන්නවද නැද්ද ස්ථාන නැත්තම් මොනවාද දේවල් මොනවාද බුක් කියන්න පුළුවන් ටේබල් චෙයා
අවස්ථා මොනවා තව තියෙන්නේ ගුරුවරයෙක් නැ ටීචර් මැනේජර් ડોක්ටර් ඊට පස්සේ තව සත්තු කියලා ගත්තොත් ලයන් මේ ටයිගර් එලිෆන්ට් ඔන්න ඔය වගේ සත්තුන්ගේ නම් එහෙම නැත්නම් පුද්ගලයන්ගේ නම් විවිධ දේවල් විවිධ ස්ථාන ස්ථාන මොනවාද ටවුන් විලේජ් නේ නැත්නම් සිටි නැත්නම් මොකද්ද ස්කූල් නැත්නම් මන බස් ස්ටෑන්ඩ් නැත්නම් රේල්වේ ස්ටේෂන් එයාපෝට් ඔය වගේ විවිධ ස්ථාන නාමපද තියෙනුනේ ඔන්න ඔවට පොද්වේ දානේවට තමා මෙන්න මේ ප්‍රොනවුන්ස් කියලා කියන්නේ සරලව මේක අල්ලගන්න පුළුවන් මේ සරල විස්තරයක් තමා මම කතා බහ කරන්නේ මොනවාද මේ ප්‍රොනවුන්ස් කියලා කියන්නේ ඕක තමයි අදහස ඉතින් මොනවද ඇත්තටම මේ ඉංග්‍රීසි භාෂාවේ මොනවද ප්‍රොනවුන්ස් කියලා අපි යූස් කරන්නේ මොනවද ප්‍රැක්ටිකලි ප්‍රධාන වශයෙන් භාවිතා කරන කොටස් ටික ඔයාලා මීට කලින් මම වෙනම කතා බහ කළේ මේ විවිධ පාඩම් වලදී මෙන්න මේ කොටස් ටිකක් තමයි ඔයාලා අහලා ඇති දැකලා ඇති අනිවාර්යෙන් මෙන්න මේ ටික තමයි සාමාන්‍ය පොද්වේ ගන්න ප්‍රොනවුන්ස් ටික ඉංග්‍රීසි භාෂාවේ mainly ප්‍රධාන වශයෙන්ම යොදා ගන්න pronoun සරණාපද කොටස් ටික තමයි මේ. හැබැයි මේ විතරක් නෙමෙයි මේකේ මේ subjective කොටස නැත්තම් subject ආකාරයේ විතරයි තියෙන්නේ. තව මේකේ object නේ. object එක එහෙම නැත්නම් අයිති හැඟවීම එ නැත්තම් මොකක්ද අපි කතා කරොත් නේ reflective pronouns ඒ වගේ විවිධ අවස්ථා වලදී ඔය use කරන්න පුළුවන්. හරි මොනවාද මේ කොටස්? දැන් මේව දන්නව අනිවාර්යෙන්. හරි මේක නෙමෙයි කතාව මිට ඉස්තරහට දැන් කතා කරන කොටස තමයි වැදගත්ම කොටස. එන්න මම step by step යන හින්දා මේකත් කතා බහ කරගෙනම යන්න. මොකද්ද මේ ප්‍රොනවුන්ස් මෙන්න දාලා තිනු විස්තර මොනවා දෙනම් I B U they he she it මේ ටික අහලා තිනු අනිවාර්යෙන් ඔයාල ඕනම කෙනෙක් අහලා ඇති. ඒතර මේ ටිකට තමයි මෙන්න ප්‍රොනවුන්ස් කියලා කියන්නේ. ඒතර මේවා අදහස් මොනවද? I කියන්නේ අපි දන්න මොකද්ද? මම කියන එක. B කියන්නේ අපි. U කියන්නේ ඔයා. නුඹ නැත්නම් ඔයාලා කියන අදහස ගන්නත් පුළුවන්. They කියන්නේ ඔවුන් නැත්නම් ඒවා. He කියන්නේ ඔහු චි අය ඉත් කියන්නේ ඌ කියන එක ඌ යමක සත්‍යක අපි කියන ඌ ආ නැත්නම් අනිත් තේරුම තමයි එය කියන අදහස එතකොට මොකක්ද මේ ප්‍රොනවුන්ස් කියලා කියන්නේ දැන් අදහස මෙන්න මෙතන මම පෙන්නන්නම් දැන් අපි පිරිමි කෙනෙක්ගේ නමක් ගන්නකො කමල් ආ නේ කමල් එතකොට නැත්නම් තව කෙනෙක්ගේ නමක් ආ සුනිල් නේ තව අජිත් නිමල් ඔය වගේ නම් ගොඩක් තියෙනවනේ ඒ හැමෝටම පොදුවේ අපිට යොදා ගන්න පුළුවන්ද නමක් යම්කිසි නමක් තියෙද අන්න ඒකට තමයි ප්‍රොනවුන් කියලා කියන්නේ. දැන් කමල් සුනිල් අදිත් ඔක්කොම කවුද? පිරිමි පුද්ගලයෙක්. ආ. එතකොට අපි සාමාන්‍ය ඇය කියලාද කියන්නේ යාලට ඔහු කියලාද කියන්නේ? ආ. එතකොට ඔහු. ආ. එතකොට මේ he කියන එක දාන්න පුළුවන් පොදුවේ ඕනෑම පිරිමි නමක් ඉස්සරහින්. පැහැදිලිද? ඒ කියන්නේ අපි යම්කිසි කෙනෙක් ගැන මේ කතා බහ කරනවා නම් දැන් වාගේ ටීචර් ගුරුවරයා හිතන්නකො. දැන් my teacher දැන් පොඩි කාලේ රචන ලියලා ඇතිනේ. my teacher හැමතිස්සෙම my teacher my teacher my teacher my teacher my teacher කිය කියන්නේ අර කවියක් වගේ එක දිගටම කිය කියන්නේ බෑනේ කැතයිනේ ඒතකොට එන්න ඒ my teacher නැත්නම් teacher කියන ගුරුවරයා කියන නම හැමතිස්සෙම repeat වෙවි repeat වෙවි repeat වෙවි යන එක වෙනුවට හැමතිස්සෙම එක දාන්න බෑ ඒක කැතයි අන්න ඒ හින්දා ඉංග්‍රීසි භාෂාවේ ලස්සන කොටසක් තියෙනවා අන්න එතෙන්දි දාන්න my teacher කියලා හැමතිස්සෙම කියන්න නැතුව කියන්න පුළුවන් මොකද්ද my teachers කි ගුරුවරයා නම කස්සේ මයි ටීචර් කියලා මෙහෙම දාන්නේ මගේ ගුරුවරයා ජීවත් වෙන්නේ ගාල්ලේ. එහෙම දාන්නේ මයි ටීචර් කියලා එහෙම දාන්නේ අපි කියන ඔහු එහෙනම් අන්න he lives in goal. පැහැදිලිද? He lives in goal. he කියලා දැම්මේ කවුරු වෙනුවෙන්ද මේ මයි ටීචර් ගුරුවරයා වෙනුවෙන්. පැහැදිලිද? මම මේ සරල අදහසක් තමයි මෙතනදී මේ ඔයාලත් එක්ක කතා බහ කරන්නේ. එතකොට මෙන්න මේකට තමයි අපි ප්‍රොනවුන්ස් කියලා කියන්නේ. හරිද? දැන් මම කතා කරද්දී මම මේ මගේ නම අසංකනේ. දැන් ඔයාලගෙත් ඔයාලගේ නමක් තියෙනවා. එතකොට මම මම ගැන අසංක අසංක කී කී හැමතිස්සෙම කතා කරන්න ඕනේ. ඒතර මම කියලා මගේ නම අසංක කියන කෙනා පුද්ගලය මමනේ. මේ වෙනුවට මට යූස් කරන්න පුළුවන් පොදුවේ මොකද්ද වචනේ? අයි කියන එක. එතකොට දැන් මෙතන තව කෙනෙක් ඉන්නවනේ. ළමෙක් අපි තුමුනි දසුන්. ඒතර දසුන් දසුන් කියලා හැමතිස්සෙම කියන්නේ එයාගේ නම වෙනුවට එයා පොදුවේ භාවිතා කරන්න පුළුවන් අයි කියන එක. නේ? තව සුනිල් නම් සුනිල්. නේ? උත්තරා නම් ආයා හැමතිස්සෙම එයාගේ නම දාන්න. එහම දාන්න පුළුවන් අයි කියලා. නේ? මන්ති නැත්තම් අපේ මම නම් සෙට් එකම තියෙනෝන්නේ right ruan තව ඉන්න මම හිත කිහිප දෙනේ මට නම් ටික ඔක්කොම කියන්න වෙලාවක් නැහැ ඉඳා අන්න ඒ එතකොට මේ i කියන වචනේ i කියන ප්‍රොනවුන් එක ඔයාල ඕන කෙනෙක්ට පොදුවේ භාවිතා කරන්න පුළුවන් මම කියන පුද්ගලයා හඳුන්වා ගන්න. එතකොට මේ i පොදුයි. right දැන් v කියන්නේ කවුද? අපිනේ. එතකොට යම්කිසි ළමයි පිරිසක් නැත්තම් ගුරුවරුන් පිරිසක් නැත්තම් වෛද්‍යවරුන් පිරිසක් නැත්තම් වෙන මොන හරි මිනිස්සු පිරිසක් ගොඩක් ඉන්න අවස්ථාවකදී එයාලා කියනවා එයාලා හැඳින්වීමට අපි කියලා. එතකොට අපි කියන එක යූස් කරන්න පුළුවන් විවිධ මිනිස්සුන්ට විවිධ අවස්ථාවලදී යූස් කරන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මේවට ප්‍රොනවුන්ස් එවත් මේ පොදුවේ භාවිතා කරන වචන සෙට් එකක් කියලා කියන්නේ.
මම ඔයාලට අදහස් ඉන්න ඇති ලස්සන්ට මම කියන්නේ ලස්සන උදාහරණ කතා බහ කරා. එතකොට මේ මං කිව්වා මොකද කිව්වේ? මෙතන තියෙන්නේ සබ්ජෙක්ට් ප්‍රොනවුන් කොටස විතරයි. අයි කියන්නේ මමනේ. දැන් අපි මෙහෙම කිව්වොත් මම නෙවෙයි දැන් අපි කියනනේ ගුරුවරයා මම බැන්නා නෙවෙයිනේ ගුරුවරයා මම බැන්නා නෙවෙයි ගුරුවරේ කාටද බැන්නේ මට බැන්නා අන්න මට නේ අන්න එතකොට මම නෙවෙයි මට කියලා කිය ඔබ්ජෙක්ට් එක ගන්න ඕන නේ ගුරුවරයා අපි බැන්නා නෙවෙයි ගුරුවරයා කාටද බැන්නේ අපිට බැන්නා ආ එතකොට අපි බැන්නා නෙවෙයි අපිට එන වී නෙවෙයි ආයේ ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ මම කියන්නේ අයිනේ මට කියද්දි අයි නෙවෙයි ඒකේ ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕන අන්න කර්මකාරක කොටස ඒ හින්දා මම ලස්සන්ට එකින්නේ කතා බහ කරන්න මේ සබ්ජෙක්ට් එක වගේම මේ ප්‍රොනවුන් සම්පූර්ණ චාට් එකක් විතර හදලා අපිට ලස්සන කතා බහ කරන්න පුළුවන්. ප්‍රොනවුන් එක මොනවාද? ඒකේ සබ්ජෙක්ට් එක මොනවාද? ඔබ්ජෙක්ට් එක මොනවාද? රෙස්පෙක්ටිව් ප්‍රොනවුන් එක මොනවාද? මේ පොසෙසිව් ප්‍රොනවුන් එක මොකක්ද? කියන කාරණා ටික අපි ලස්සන කතා බහ කරන්න. අපි එකින් එක බලමු මේ කොටස් මොනවාද? මේව භාවිත කරන්නේ කොහොමද? මොන ආකාරයෙන්ද මේ භාවිත කරන්න ඕනි කියන කාරණාව දැන් මම එකින් එක ලස්සනට ඔයාලත් එක්ක කතා බහ කරන්න යන්නේ. Now you ready? හරි මෙන්න මේ කියන ප්‍රොනවුන් මේ පොදුවේ මේ ටික විතරක් නේ මේකේ විවිධ කොටස් වලට බෙදන්න පුළුවන් නේ කර්තෘකාරක කර්මකාරකනේ අයිත්‍යකංග වන්නනේ ඒ වගේ විවිධ අවස්ථා වලදී අපි මේ ප්‍රොනවුන්ස් කියන ඒවා විවිධ කොටස් වලට දාන්න පුළුවන් අපි බලමු එහෙනම් මොනවාද රයිට් ඒ වගේම ඔයාලා දැකලා තියෙන උත්තම පුරුෂනේ මධ්‍යම පුරුෂයා ප්‍රථම පුරුෂය කියලා සිංහල භාෂාව ඉගෙන ගන්න ළමයි කොන කෙනෙක් කොහාලාදී නැත්නම් ඉංග්‍රීසියෙන් කියනෝනේ උත්තම පුරුෂය කියන්නේ ෆස්ට් පර්සන් සෙකන්ඩ් පර්සන් සහ තර්ඩ් පර්සන් ආකාරිනුත් මේ ප්‍රොනවුන්ස් කියන එක බෙදලා ගන්න කොටසෝයි කියන ආකාරයෙන් කොහොමද ඔව ගන්නෙ මොන විදිහට ඔක චාට් එකක් වුණා කියලා අපි ලස්සන්ට බලමු. ඒ හරි මම දැන් ඔයාලට දැන් ස්ලයිඩ් එකක් පේනවා ඇති ලස්සන්ට චාට් එකක්. මෙන්න මෙතන විස්තර කරලා තියෙන මොනවාද මේ ප්‍රොනවුන්. ප්‍රොනවුන් කියන්නේ මොනවාද? ඔය භාවිතා කරන්නේ කොහොමද? මොන ආකාරයෙන්ද කියලා වඩාත් සරලව විස්තර කරලා තිනවා. අපි බලමු දැන් මොකද්ද මේ ප්‍රොනවුන් කියලා කියන්නේ? ඒතර ඔකේ සබ්ජෙක්ටිව් එක මොකක්ද? සබ්ජෙක්ට් එක නැත්නම් ඔබ්ජෙක්ට් එක මොකද්ද? පොසෙසිව් ප්‍රොනවුන් එක මොකද්ද රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන්ස් මොනවාද කියලා එකින් එක ලස්සනට කතා බහ කරන්න තමා මේ හරි මම හිතන්නේ දැන් ඔයාලට හැමෝටම චාට් එකක් ලැබිලා තියෙද නැද්ද ආ චාට් එකක් ලැබිලා ඕකේ ආ එතකොට මේ ඉංග්‍රීසි වල ප්‍රොනවුන්ස් කොටක් ටිකක් තමා මේ තියෙන්නේ හරිද එතන මං කිව්වනේ එකක් තමයි සබ්ජෙක්ට් මේ පළවෙනි තීරුවේ තියෙනවන සබ්ජෙක්ට් කොටස. අපි දැන් මම අතන කලින් දාලා පෙන්නේ. මෙන්න සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක තමයි මේ තියෙන්නේ. මොකද්ද සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්? සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක මේ, රයිට්? පළවෙනි තීරුව මෙයා සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්. හරි. තව එකක් තියෙනවා ඔබ්ජෙක්ට් කියලා කාරණාව. කර්තෘනේ කර්මකාරක ප්‍රොනවුන් එක. රයිට්? ඊපස් තව ගන්න පුළුවන් පොසෙසිව් ප්‍රොනවුන් එක. මේ පොසෙසිව් ප්‍රොනවුන් එකත් එක්ක මේ ඇඩ්ජෙක්ටිව් කියන කොටසත් දාලා දෙන්න. මොකද වඩාත් සරලව මේ චාට් එකම දාගත්තට පස්සේ අපි විස්තර ගන්න වඩාත් ලේසි. අනිත් එක තමයි පොසෙසිව් අයිතිය හැඟවීම රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන්ස් කියන්නේ කිසිම යම් කෙනෙක් රිෆ්ලෙක්ටිව්. එයා ගැනම යමක් කතා බහ කිරීමේදී ඔන්න ඔකට භාවිතා කරන්න පුළුවන්. අට එකින් එක බලමු. එතකොට මම උදාහරණත් එක්ක මේව ලස්සනට විස්තර කරන්න. ඔබ අවබෝධයෙන් පුතන් අන්තිම උවමනාවකින් මේ කාරණා ටික අහගන්න. ඉංග්‍රීසි භාෂාවේ ඔයාල ලස්සනම ක්‍රමවේදයකට මම මේ ටික හඳුන්වන්නයි හදන්නේ. බලන්න දැන් ප්‍රොනවුන් කියන එක මං කිව්වනේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් ප්‍රොසෙසිව් ප්‍රොනවුන්ස් රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන්ස් ඒ වගේ වෙන වෙනම කොටස් කාරණා වෙන වෙනම ගන්න පුළුවන් ඕකේ ආ වොට්ස් ද ෆස්ට් කොලම් මේ පළවෙනි කොලම් පළවෙනි තීරුවේ මෙන්න මේ පල්ලෙහාට දීලා තියෙන කොටස මොකද්ද මෙන්න සබ්ජෙක්ට් එක ආ අපි මෙන්න මේ ප්‍රොනවුන්ස් ටිකනේ බලමු සබ්ජෙක්ට් තීරුව මුලින් I කියන්නේ කවුද මම U කියන්නේ ඔයා මේ මං කියවනේ කලින් ඔයා නැත්තම් ඔයාල He කියන්නේ ඔහු දැයද? ආ හී කියන්නේ පිරිමි කෙනෙක් ගැන කියන්නේ මේ මේල් පිරිමි කෙනෙක් ගැන කතා බහ කරන්නේ. එහෙනම් මොකද්ද? ඔහු. ආ ෂී දාන්නේ අය. ආ මේල් නේ මොකද්ද? ෆීමේල්. ආ ගෑන් ළමෙක් ගැන ගෑනු ඕනම කෙනෙක් ගැන කතා බහ කරද්දී ගෑනු කෙනෙක් ගැන අන්න ෂී. ඊට පස්සේ තර්ඩ් පර්සන් වගේම තමයි මේ ෆස්ට් පර්සන් මේක ගන්න පුළුවන්. ෆස්ට් මං එක වෙනම කතා කරන්න. IB කියන්නේ ෆස්ට් පර්සන්, සෙකන්ඩ් පර්සන් කියන්නේ you, තර්ඩ් පර්සන් වලට තව ගොඩක් කාරණා අයත් වෙනවා. ඒතර ඉට් කියන්නේ මොකද්ද? ඌ නැත්තම් එය ඒක කියන අදහසට ඉට් ගන්න පුළුවන් ඉට් කියන්නේ ඌ එය ඒක අපි කියලා කියන්නේ කොහමද වි ආ වි කියන්නේ අපි ආ අපි බහුවචනයි අපි ඔක්කොම ආ ඊට පස්සේ යූ කියලා තව බහුවචන කොටසකට ගන්න පුළුවන් ඔයා නෙවෙයි ඔයාලා නුඹ නෙවෙයි නුඹලා ඔයාලා ඔක්කොම බහුවචන ස්වරූපයටත් මේ යූ කියන එක ගන්න පුළුවන් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව අපි දන්නෝ යූ කියන එක එක්කෙනෙක් යූ ඔයා ගැන කතා කරද්දිත් දාන්නේ යූ ඔයාලා ඔක්කොම ගැන කතා කරන්නත් දාන්නේ යූ රයිට් එතන මෙතන යූ කියන්නේ
සාමාන්‍ය සිංගියුලර් ෆෝම් එකෙන් ගත්තා මෙතන you කියන්නේ plural බහුවචන ස්වරූපය. අදේ කියන්නේ මොකක්ද? දේ කියන්නේ එයාලා අපි නෙවෙයි එයාලා. right? ආ එයාලා ගුරුවරු එන they are teachers. අපි ගුරුවරු නම් we are teachers. එතකොට දේ කියන්නේ අපි නෙවෙයි own එයාලා own. නැත්තම් ඒවා own එයාලා. ඒ අදහසට තමයි මේ දේ කියන එක ගන්නෙ. හරි. එතකොට මෙන්න මේ සබ්ජෙක්ටිව් කොටස තමයි මෙතන තියෙන්නේ. ඔන්න බලන්න ලස්සන ක්‍රමයක් ක්‍රමවේදයක් තමයි කියන්නේ. සබ්ජෙක්ට් නෙවෙයි ඔබ්ජෙක්ට් එක මොකද්ද? ආ සබ්ජෙක්ට් එක තමයි ක්‍රියාව කරන කෙනා. කර්තෘකාරකනේ. ආ ක්‍රියාවට යටත් වෙනවා. නේ මම කලින් කිව්වේ අර වගේමනේ. කවුරු හරි කෙනෙක් මට බැන්න මට ගැහුවා නේ. ਉਹ මට මොකක් කරේනේ? කිව්වා. මට මොකක් කරේ කතාවක් විස්තරයක් කිව්වා. අන්න ඒ වගේ. එතකොට සරලව ගත්තොත් දැන් අපි ගත්තොත් ඔන්න පළවෙනි කාරණාව තියෙන්නේ මොකද්ද? I ආයි කියන එකේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? ආයි කියන්නේ මමනේ. ආ ඒතර ගුරුවරයා මම බැන්නා කියන්න බෑ. ගුරුවරයා කාටද බැන්නේ? මට බැන්න. ආ ඒතර ඉංග්‍රීසියෙන් ආයි නෙවෙයි මම නෙවෙයි මට වෙද්දි ඒකේ ඔබ්ජෙක්ට් එක මොකක්ද දෙන්න ඕන? ආයි වල ඔබ්ජෙක්ට් එක මොකද්ද? ආ මෙන්න මේක මොකද්ද? මි එනම් ද ටීචර් ආ බැන්න බ්ලේම් ටු ආයි නෙවෙයි. හවුද කාටද? අන්න මට ද ටීචර් බ්ලේම් ටු ආයි නෙවෙයි මොකද්ද ගන්න ඕනේ නා? මට වෙද්දි මි ආ The teacher blame to me. අන්න මී උනා. පැහැදිලිද මේ සබ්ජෙක්ට් එක I එකේ ඔබ්ජෙක්ට් එක තමයි මී. right? ඊට පස්සේ you නම් මොකද්ද ගන්න ඕන? ඔයා. එහෙනම් ඔයාට බෑන්න. එහෙනම් the teacher blame to you. ඔයාට තමයි බෑන්නේ. ඒතර මෙතනත් you මෙතනත් you. ඒක දෙකේම එකම වචනේ තමයි use වෙන්නේ අනිවාර්යයෙන්ම. ගුරුවරයා ඔහු බෑන්න නෙවෙයි. කී කියන්නේ ඔහුනේ. ඔහුට බෑන්න. එහෙනම් කොහොමද කියන්නේ? ගුරුවරයා ඔහුට බෑන්න එහෙනම්. teacher blame to he නෙවෙයි. මොකද්ද එහෙනම් ඔහුට කියද්දි? him and the teacher blame to him කියන කාරණාව තමයි ගන්න ඕන. ගුරුවරයා ඇයට බැන්න. ඇයි කියන්නේ she නෙවෙයි. ඇයට වෙද්දි object එක වෙද්දි she කෙනගේ object මොකද්ද? her. the teacher blame to she නෙවෙයි. the teacher blame to her. අන්න her කියන කාරණාව තමයි ගන්න ඕන. right? it කියන්නේ ඌ නැත්තම් එය. right? අපිට කියන්න පුළුවන් ඉතින් දැන් බැන්නා කියන්න බෑනේ. සතෙක්ට හරි මොකට හරි බයින්න විදියක් නේ. ඒතකොට අපි කියනෝනේ ඔහු මත ඒක දුන්නා එනවා මොකද he gave මොකක් දුන්නා එනවා it ආ he gave it මට දුන්නා ඒක එනවා he gave it to me දීපු දේ මොකක්ද එනවා it කියන ආකාරය ගන්න පුළුවන් නැත්නම් අපි කිව්වොත් අපි කාට හරි බල්ලෙක්ට ගැහුවා එනවා කොහොමද කියන්නේ ආ නැත්නම් දඬුවම් කරාමක් කරේ ආ මොන හොරාට මොන හරි කාලා හරි එනවා අපි කියනෝනේ we punished නේ we punished to it අපි ඌට දඬුවම් කරා එනවා we punished to it ආ එතන it කියන්නේ ඌ නෙවෙයි ඌට ඔබ්ජෙක්ට් එක අපි කියන්නේ අපි කියන එකේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? අපි we කියන එකේ ඔබ්ජෙක්ට් එක එහෙනම් ගුරුවරයා අපිට බැන්නා. ආ මොකද්ද එහෙනම් to us the teacher blame to we නෙවෙයි blame to us කියන කාරණාව තමයි හොඳට මතක තියාගන්න. we කියන එකේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? us. you ආයෙත් you ම තමයි. right? මම කියන්නේ මේ මෙතනත් තියෙන මේ කාරණාව මෙතනත් ඒක you you ම තමයි ඔබ්ජෙක්ට් එකක් you. ගුරුවරයා කාටද අපිට නේ බැන්නේ ඔවුන්ට එහෙනම් the teacher blame to own කියන්නේ දේනේ දේවල අනිත් පැත්ත මොකක්ද එහෙනම් them එහෙනම් the teacher blame to they නෙවෙයි blame to them පැහැදිලිද ඔන්න ඔය ආකාරයට තමයි එහෙනම් object එක හැදෙන්නේ object කියන්නේ කර්තෘ නෙවෙයි කර්මය මොහක කර්මයේද මෙන්න මේ pronoun එකේ සර්වනාම පදේ කර්මකාරක කොටස තමයි මේ මෙතන අපි කතා බහ කරන්නේ ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතෙන්දි මම මේ ප්‍රොසෙසිව් ඇඩ්ජෙක්ටිව් තියෙන කොටසත් ඔයාලට ඉදිරිපත් කරලා තියෙන මේක සාමාන්‍ය ඇඩ්ජෙක්ටිව්ස් ආකාරයටත් බෙදලා යනවා නමුත් මේ චාට් එක වඩා සරලව ලස්සනට ගන්න ඕන නිසා මම ප්‍රොසෙසිව් ඇඩ්ජෙක්ටිව් එකත් මේ තියෙන කොටසක් එක්ක තමයි ඔයාලට එක්ක කතා කරන්නේ. ඒත් මෙතන අදහස අයිතිය හැඟවීමම තමයි. දැන් ප්‍රොසෙසිව් ප්‍රොනවුන් එක තියෙන. ප්‍රොසෙසිව් ප්‍රොනවුන් එකේ කියන්නේත් ඒත් අයිතිය හැඟවන්න නැත්නම් ප්‍රොසෙසිව් ඇඩ්ජෙක්ටිව් කියන්නේත් ඒත් අයිතියක් හැඟවන අවස්ථාවක් තමයි ප්‍රොසෙසිව්. පොසිෂන් එක රයිට්. ඒත් මොකද්ද මේකේ අදහස? අයිතියක් කියලා කියන්නේ මෙහෙමයි රයිට් අපි කියනවා මේක මගේ බෑග් එක නැත්නම් මේක අපේ බෑග් එක නැත්නම් මේක අපේ පාසල කොහොමද කියන්නේ ආ ඒ වගේම තමයි මේ පාසල මගේ පාසල එහෙනම් ආ this is ආ මගේ පාසල කියන්නේ I school ද I ගන්න බෑ මම පාසල වෙන්න බෑනේ this is me school ද this is මට පාසල එහෙම ගන්නත් බෑ එහෙනම් මගේ වෙද්දී එහෙනම් වෙන වචනයක් මොකද්ද එහෙනම් අන්න this is මගේ වෙද්දී I නෙවෙයි me නෙවෙයි මොකද්ද ගන්න ඕනේ this is my school මොකද්ද my school this is my school this is I school නෙවෙයි this is me school නෙවෙයි හොඳට මතක තියාගන්න අයිති හංගවන්නේ කාගේද මගේ පාසල එහෙනම් this is my school අන්න එහෙම නැත්නම් ගන්න පුළුවන් මොකද්ද this is මේක මගේ නේ මොකද්ද මේක ඔයාගේ පාසල එහෙනම්
this is කාගේද you schoolද මේක ඔයා පාසල නෙවෙයි ඔයා ගේ වෙද්දි මොකද you නෙවෙයි you වල අයිති හංගවන්න මොකක් ගන්නෙ මොකක්ද එන you අපි කියනවා this is your school අන්න you කියන්නේ නං අයිති කාගේ දෙන පාසල අපේද නෑ ඔයාගේ අන්න ඔයාගේ පාසල ඔයාගේ පොත this is your book right this is your car මේක ඔයාගේ කාර් එක මේක ඔයාගේ පුටුව this is your chair නැත්නම් this is your seat ඒ ආකාරය තමයි යූස් කරන්න ඕන එතකොට මේ පාසල මගේ නෙවෙයි නේ ඔයාගේ නෙවෙයි මේක අපේත් නෙවෙයි කාගේද මේක ඔහුගේ පාසල අන්න එතකොට this is කාගේද ඔහුගේ නะ ඔහු කියන්නේ he bae he school කියන්න පුළුවන්ද බෑ එක් සබ්ජෙක්ට් එකනේ him school ද බෑ එහෙනම් adjective possessive එක මොකක්ද එහෙනම් මෙතන අයිතිය හඟවන්න අපිට යූස් කරන්න පුළුවන් කාගේද පාසල ඔහුගේ එහෙනම් he නෙවෙයි him නෙවෙයි මොකද්ද his මොකද්ද his එහෙනම් this is his school මේක ඔහුගේ පාසල කාගේද ඔහුගේ පාසල හොඳට මතක තියාගන්න මේ එකම රටාව තමයි බෙදි බෙදි යන්නේ මම ලස්සනට එකින් එක ඔයාලට කතා බහ කරන්න මේක හොඳට යූස් කරන විදිය ප්‍රැක්ටිස් කරගන්න ඉදිරියට අපි දැන් අභ්‍යාස කොටස් කතා බහ කරන ඉන්න හොඳට කාරණාව අල්ලගන්න ඕනි ඕකේ නව් එතන මේක කියනවා අපේ නෙවෙයි මගේත් නෙවෙයි ඔහුගේත් නෙවෙයි කාගේද ඇයගේ පාසල ඇයගේ කියන්නේ නะ her school අපි කියන මොකක් හරි දෙයක් තියෙනවනේ කූඩුවක් හරි මොකක් හරි නේද අපි කියන මේ කූඩුව කාගේද උගේ කූඩුව එනං its උගේ its කියන ආකාරය කේජ් එකක් නේ අපි කියන්නේ තමුගේ කැසතේගේ කූඩුව එනං that is its cage its උගේ උගේ කියන ආකාරය තමයි ගන්න ඕන ඒතර මේ පාසල නම් මේ පාසල කාගේද ඔයාගේ නෙමෙයි අපේ පාසල අන්න එහෙනම් කොහොමද this is අපේ කියන්නේ we schoolද නෑ අපි පාසල නෙමෙයි අස් ස්කූල්ද අපිට පාසල නෙවෙයි එහෙනම් අපේ පාසල කියද්දි මොකද්ද විශේෂ වචනයක් අන්න අව එහෙනම් this is our school අව හැදිච්ච හැටි දන්නවනේ මම දන්න මීට කලින් ඔයාලා ওই වචන ඕන තරම් යූස් කරලා ඇති දන්නවත් ඇති මම මේ ලස්සන කතා බහ කරන්න ඔයාට පැටලෙන්නේ නැතු මේ කාරණා ලස්සනට අල්ලගෙන යන්න පුළුවන් ඉස්සරහට right නං අපේ කියන්නේ මොකද්ද we'd this is we නෙවෙයි us නෙවෙයි අපේ කියද්දි අව එහෙනම් this is our school මේක අපේ පාසල මේක අපේ කාර් එක this is our car මේක අපේ නිවස එහෙනම් this is our house this is we house තන මතක තියාගෙන හොඳට අයිති හංගවන්න තමයි මේ අවදාන. එතකොට your කියන්නේ මේක ඔයාගේ කාර් එක. එහෙනම් ඔයාගේ නැත්නම් ඔයාලගේ කාර්. කොහොමද කියන්නේ? this is your car. your මෙතන ඔයාලගේ කියන අදහස ගන්නත් පුළුවන්. දැන් මෙතන ඒක වචන ස්වරූපයේ ගත්තනම් මෙතන plural බහුවචන. මෙතන දීලා තියෙන්නේ බහුවචන කොහොමද? ඔයාලගේ. දැන් මේක ඔයාලගේ පාසල. එහෙනම් this is your school. මේක ඔයාලගේ කාර් එක. this is your car. ඒ ආකාරයට ගන්න පුළුවන්. එතකොට මේ පාසල වගේ නෙවෙයි අපෙත් නෙවෙයි ඔහුගෙත් නෙවෙයි අයගෙත් නෙවෙයි කාගෙත් අන්නේ අරයලගේ අපි කියන්නේ අන්නේ අර කට්ටියගේ නැත්නම් එයාලගේ අන්න එයාලගේ ඔවුන්ගේ පාසල අන්න ඔවුන්ගේ කියද්දි දේ නෙවෙයි දෙම් නෙවෙයි මොකද්ද ගන්න ඕන අන්න මොකද කතා their school their this is their school මේක ඔවුන්ගේ පාසල කියන අදහස තමයි ගන්න මෙතනත් possessive pronoun එක ඒත් ඒකම තමයි එතන my වෙනුවට මේ සාමාන්‍යයෙන් adjective මෙතන මේ my දාලා my school දාන ඕන එහෙම දාන්නේ නිකම් අවසානට මයින් කියලා දාන්න පුළුවන්. නේද? This school is mine. මේක මගේ පාසල. ඒතර මයි දැම්මොත් my school කියලා noun එකක් use වෙනවා. මයින් දැම්මොත් එහෙම mine විතර. Mine school කියලා නැවත දාන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? එකම අදහස තමයි තියෙන්නේ. හැබැයි මේ my එක හොඳට මතක තියා my school කියලා නැවතත් අදාළ කොටස object එක නැත්තම් මොකද්ද මේ pronoun එක වගේම මේ noun එක දාන my school my car. හැබැයි mine school mine car දාන්න mine දාන්නේ අවසානට නිකම්ම තනිව ගන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? This school is mine. This school is mine. This book is mine. Magi. Me paasala. Oyaage. Na this school is yours. Oyaage. Ne. Ohuge. His. Hers. Kyaane. Ayage. Na this school is hers. Ayage. Na. Its. Kela tama metendi ganno. Na saamne. Its. Kine ka metendi value use when not use. Ek matka diyaage. Uge ma kela metendi. Its. Kela tama daano na daano. Ek value bahula bache use when not use. අපේ කියලා කියන්නේ නම් මේක අපේම නං this school is ours this is our school this is our school කියන එකටම සරල අදහසක් ගන්න පුළුවන් this school is ours නැත්නම් this school is yours ඔයාලගේ නැත්නම් එයාලගේ නං theirs නං this school is theirs අනිත් ආකාරයෙන් තමයි ගන්න ඕන okay තවත් තියෙන මේ ප්‍රොනවුන් වල තවත් වැදගත්ම කාරණාවක් රිෆ්ලෙක්ෂන් නැත්නම් රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන් එක. මොකද රිෆ්ලෙක්ටිව්. ඒ කියන්නේ නැවතනවා අපි කණ්ණාඩියකින් අපිවම දකිනා වගේ රිෆ්ලෙක්ටිව්. මොකක්ද අර ප්‍රතිබිම්බේ නැත්නම් එයා ගැනම යාම නැවතත් විස්තර කරනවා.
අපි උදාහරණයක් කියලා කිව්වොත් මෙහෙම මොකක්ද කියන්නේ ආ මම සරුංගලයක් ඇදුවා තනිම මම අන්න මම විසින්ම තමයි හැරිදාන් වෙන කෙනෙක් එකනේ මම එන අන්න එතෙන්දී අපි යූස් කරන්නේ විසින්ම මොකද්ද මේ රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන් කියන්නේ එයා ගැනම එයා විසින්ම කරපු දෙයක් ගැන කතා බහ කරද්දී විසින්ම කියද්දි මෙන්න මේ කොටස තමයි යූස් කරන්නේ මොකද්ද මෙන්න මේ රිෆ්ලෙක්ටිව් ප්‍රොනවුන්ස් කියන කාරණා රිෆ්ලෙක්ටිව් මෙන්න මේ කාරණා දැන් බල මොකද්ද ඒකේ අදා දැන් අතන i තිබ්බා ඒකේ ඔබ්ජෙක්ට් එක me තිබ්බා my තිබ්බා mine තිබ්බා ආ දැන් මේ සරුංගලේ හැදුවේ මම නෙවෙයි මම විසින්ම මම තනියම තමයි හැදුවේ කියලා අනිත් කෙනාට කියා දිදිපත් ගන්නවා මොකද්ද මම විසින්ම මමමයි හැදුවේ අන්න එන කොහමද ආ i made this kite ආ කවුරු විසින්ද එනං by myself අන්න myself එතෙන්දි myself ගන්න මම විසින්ම තමයි තනියම මම තමයි හැදුවේ මේ සරුංගලේ මම නෙවෙයි හැදුවේ ඔයා තමයි හැදුවේ ඔයා විසින්ම ඔයා තනියෙන් හැදුවේ නේ කොහොමද ආ මයිසෙල්ෆ් නෙවෙයි නේ ඔයානේ එහෙනම් you නෙවෙයි your නේ මොකද එන your self ඔයා විසින්ම මේ සරුංගලේ හැදුවේ ඔහු විසින් එයා තමයි හැදුවේ තනියම කොහොමද කියන්නේ ආ එහෙනම් his self නෙවෙයි he self නෙවෙයි මොකක්ද එන him self himself මේක හැදුවේ ඔහු විසින්ම කොහොමද කියන්නේ ආ this kite නේ this kite is made by කොහොමද කියන්නේ ආ himself පැහැදිලි එහෙම නැත්නම් කියන්න පුළුවන් he made this kite himself එහෙම ගන්නත් පුළුවන් ඔහු විසින්ම මේ සරුංගලේ හැදුවේ ඇය විසින්ම නැත්නම් මේ මොකද්ද බත් කිව්වේ ඇය විසින්ම නැත්නම් මේ තේ කෝප්පය තේ එක හැදුවේ ඇය විසින්ම නැත්නම් මේ කේක් එක හැදුවේ ඇය විසින්ම නේද එහෙනම් this cake is made by herself this cake is made by herself අන්න කාරණා ඇය විසින්ම ඌ විසින්ම අන්න ඒක නේද මොකක් හරි සතෙක් අපි කියමුකෝ සතා මොකක් කරන්නේ නේ දැන් අපි කුරුල්ලෙක් ගත්තොත් කුරුල්ලෙක් එයා පොඩි කූඩුවක් ඇදුවා එයා තනියම මේ කුරුල්ලා ආ කොහොමද කියන්නේ ආ by who විසින් මෙනම් itself right එනම් the nest කූඩුවට කියන්නේ මොකද්ද nest එක nest nest එන the nest is made by and who විසින් මෙන itself මොකද්ද itself කියන ආකාරය තමයි ගන්න අපි විසින්ම කියන්නේ නම් our self නෙවෙයි බහුවචන වෙනව මතක තියාගන්න our selves කියන කාරණාව තමයි ගන්න අපි ඒ self එකේ බහුවචනේ දැන් මෙතන හැම එකෙම එක්කිනයිනේ මයි කෝ මේ මම විතරයි you කිව්ව ඔයා විතරයි නේ him කියන්නේ ඔහු ඇය ඒක වචනයි it කියන්නේ ඌ විතරයි එක්කිනයි හැබැයි මෙන්න මෙතනින් එහා බලන්න මේව බහුවචන ස්වරූප වෙද්දි self කියන එකේ plural එක මොකද්ද වෙන්නේ නම් we es දානවා අර අපි කලිනුත් කතා බහ කරා නාම පදවලත් මේ f තිබ්බොත් මොකද්ද f ඉවත් කරලා මොකද්ද f ඉවත් කරලා we es තමයි දාන්න ඕන f ඉවත් කරලා we es නංගොම our self නෙවෙයි self වල එන we is ourselves right this kite is made by ourselves මේක අසරුංගලේ හැදුවේ අපි විසින්මයි අපි බහුවචන මේක හැදුවේ ඔයාලා විසින්මයි බහුවචන you කියන එකේ බහුවචන කොටස ඇද්දි you නෙවෙයි yourself නෙවෙයි yourselves ඔයාලා own විසින්ම තමයි හැදුවේ නැත් themselves නෙවෙයි selves ඒ ආකාරයෙන් තමයි ගන්න ඕන මං හිතන ලස්සන්ට ඔයාලට හොඳ අවබෝධයක් ඉන්න ඉතින් මෙන්න මේ ප්‍රොනවුන් කියන්නේ මොනවාද ඒක සබ්ජෙක්ට් මොනවාද ඔබ්ජෙක්ට් මොනවාද පොසෙසිව් මොනවාද රිෆ්ලෙක්ටිව් මොනවාද සබ්ජෙක්ට් කියන්නේ ප්‍රොනවුන් එකේ කර්තෘකාරක ස්වරූපය ඔබ්ජෙක්ට් කියන්නේ කර්මකාරක ස්වරූපය රයිට් සබ්ජෙක්ට් කියන්නේ කර්තෘකාරක ඔබ්ජෙක්ට් කියන්නේ කර්මකාරක පොසෙසිව් කියන්නේ අයිති හංගවන්න පොසෙසිව් ඇජෙක්ටිව් එකක් විදිහට යූස් කරන්න පුළුවන් මේක ඒක නමුත් මෙතෙන්ට ගැළපෙනින්ද මෙතෙන්ට මේ තීරුවටම ගන්න පුළුවන් possessive pronoun net කියන්නේ මොකද්ද අයිති හැඟවීම possessive ඊට පස්සේ reflective කියන්නේ විසින්ම එයා ගැනම තමුන් ගැනම ගැන කතා බහ කරද්දි reflective නැත්නම් reflection එක නැවතත් යා ප්‍රතිරූපය එයා ගැනම කතා බහ කරද්දි ওই කොටස් යූස් කරන්න පුළුවන් මං හිතනවා right sorry මං හිතනවා ඔයාලට දැන් හොඳ අවබෝධයක් ඉන්නේ නැති දැන් අපි එකින් එක බලමු මේ කොටස් right මේ pronoun වල subject එක දාන තැන් වල මොනවාද subject එක object එක දාන්නේ කොතෙන්දද නැත්තම් අයිති හැඟවීමට දාන්නේ මොන වගේ අවස්ථාවලද ලස්සන්ට එකින් එක මේ කාරණා ප්‍රැක්ටිස් කරගන්නත් ඕන අනිවාර්යයෙන්ම right මම දැන් එකින් එක මේ කොටස් කතා බහ කරා වගේ පොඩි අභ්‍යාස කොටස් වගේ ප්‍රැක්ටිස් කිරීමකට යන්නයි හදන්නේ මෙන්න මේ chart එක ඔයා ඔළුවට දා ගන්න ඕන මේක තමයි සම්පූර්ණ chart එක මෙතන තමයි සම්පූර්ණ pronouns වල හැසිරීම තියන්නේ මේක තමයි system එක this is the method this is the system okay right දැන් පොඩි අභ්‍යාස කොටසක් වගේ ප්‍රැක්ටිස් කරන්න දැන් අපි ඔළුවට දාගත්තනේ දේවල් ටික මෙන්න මේ දාගත්ත දේවල් ඔබට දැන් පුළුවන් ප්‍රැක්ටිස්
කරගන්න පුළුවන් ද කියන කාරණාව දැන් අපි බලන්නයි යන්නේ. හොඳයිනේ. හරි. බලමු එහෙනම් කොහොමද මේ කොටස් අපි යූස් කරද්දි මොන ආකාරයෙන්ද යූස් කරන්න ඕන භාවිතා කරන්න ඕන කොහොමද කියලා බලමු. තමයි તો ආඩ වඩාත් ලස්සනට සරල මේ අභ්‍යාස කොටස් ටිකක් තියෙනවා. සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් එකේ ප්‍රොනවුන් එකේ සබ්ජෙක්ට් කොටස මොකද්ද ඔබ්ජෙක්ට් කොටස මොකද්ද කියලා ලස්සනට ගලපලා ගන්න අවස්ථා කීපයක් තියෙනවා. අපි දැනගන්නවා සබ්ජෙක්ට් කියන කොටස සබ්ජෙක්ට් එක කට්ටු අවස්ථාවට කට්ටු යොදා ගන්න ඕන කර්මයට කර්මකාරක කොටස යොදා ගන්න ඕන right දැන් කොහොමද අපි අභ්‍යාසයක් විතර කොටස් ගලපන්නේ ප්‍රැක්ටිස් කරගන්න ආ මෙන්න සබ්ජෙක්ට් දැන් වාක්‍ය හදනවා නම් සබ්ජෙක්ට් එක මේකට verb එක එකතු කරා ඔබ්ජෙක්ට් එක දැම්මේ පළවෙනි කාරණා මේ උඩින් තියෙන මේ සබ්ජෙක්ට් okay සබ්ජෙක්ට් මෙතනින් ගන්න උඩින් මොන සබ්ජෙක්ට් නම් මේ verb එක එන objective pronoun එක right නම් මම මේ පොත කාටද දුන්නේ ඔයාට එනකොට මම දුන්න එන I මෙතනින් ගත්තා verb එක දුන්න gave this book කාටද to you අන්න ඔයාට තමයි මේ පොත දුන්නේ දැන් අපි කියනනේ ඔහු මට බැන්න කවුද බැන්නේ ඔහු එන he මෙතනින් he බැන්න බ්ලේම් කාටද මට අන හි බ්ලේම් මට කියන්නේ මෙන්න මී එන හි බ්ලේම් ටු මී රයිට් නැත්තම් කියනෝ මේ මොකක්ද මං ඔහුට යම්කිසි දෙයක් කිව්වා එනකොට අයි මම කිව්ව නැත්තම් අපි කිව්වා එන වී නේ අපි කියන්නේ වී ටෝල් සම්තිං කාටද ඔහුට ටු හිම් අන්නේ ආගේ වාක්‍ය කොටස් හදන්න පුළුවන් දැන් මෙතනින් එකයි මෙතනින් එකයි මෙතනින් එකයි අරගෙන වාක්‍ය හදන්න පුළුවන් මෙතන ප්‍රධානම කාරණා ටික තමයි මේකේ මේ සබ්ජෙක්ටිව් කොටස මොකද්ද සබ්ජෙක්ට් එක මොකද්ද එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක මොකද්ද කියන කාරණා ටික තමයි අල්ලගන්න. දැන් අපි දන්නවා I කෙනෙක්ගේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? ඒවල I කියන කොටසේ ඒකෙම අනිත් පැත්ත ඔබ්ජෙක්ට් එක me. You නම් it you. You. He නම් මොකද්ද? him. ඔහුට. He කෙනෙක්ගේ ඔබ්ජෙක්ට් එක him නේ. She කියන්නේ ඇයනේ. ඒක ඔබ්ජෙක්ට් එක මොකද්ද? ඇයට අන්න it කියන එකෙත් itම තමයි සබ්ජෙක්ට් එකයි ඔබ්ජෙක්ට් එකම ස්වරූපයට තමයි තියෙන නමුත් වාක්‍යෙදි වෙනස් වෙනවා. we අපිනේ අපිට කියන්නේ we කියන එකේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? us us they කියන්නේ ඔවුන්නේ එහෙනම් ඔවුන්ට they කියන එකේ ඔබ්ජෙක්ට් එක අපි ගන්න මොකද්ද එහෙනම්? them very good them අන්නරයි. ඒතර ඔන්නෝ කාරණා ටික තමයි අපි ඔළුවට දාගන්න. දැන් මෙන්න පොඩි අභ්‍යාස කොටසක් තියෙනවා. අපි දැන් ඔළුවට දාගත්තු කොටස් ටික උනන්දුවෙන් යොදාගත්ත ටික අපි අල්ලගත් ඉගෙනගත්ත කාරණා ටික ප්‍රැක්ටිස් කරගත්ත යුතුයි කියන එක බලමු. දැන් අපිට පුළුවන්ද මේ කාරණා පැටලෙනවා. දැන් කොහොමද මොන වගේ අවස්ථා වලදී මේවා යූස් කරන්නේ කියලා බලමු. Are you ready? හායි. මොකක්ද කියන්නේ? මොන බලන්න ප්‍රශ්නේ මොකක්ද ප්‍රශ්නේ? හරි අවබෝධයෙන් බලන්න. Fill in the blanks below. Below කියන්නේ පහද. Fill in the blanks below කියන්නේ පහද තියෙන හිස් තැන් පුරවන්න. මොකටද? to complete the sentence ami histan tika purawala me wakya tika sampurna karanna ona dan me wakya sampurna wenna nam me histan hariyata purawanna ondena fill karanna oni e wage ma kiyano uspati amakata box boxes ami udin boxes me deela thina anne boxes walin me kotas lasana galapena widira ganna puluwa ma balamu udahanna mokadda me kiyanne do you know that man do you know that man oya e manussewa dannawada man kiyana pirimi kenek pirimi kenek ne මොකද්ද නැවතත් අහන්න ඕන do you know පිරිමි කෙනෙක් නම් her මොකද්ද ගන්න ඕන ඔහුව දන්නවද එහෙනම් do you know her ද him ද ඔහුනේ පිරිමි කෙනෙක් නම් එහෙනම් do you කවුද ප්‍රශ්නයක් අහන්න අත උස්සලා ඉන්නව කවුරුද okay you can ask anything sir වැරදිලා මේ excuse me sir කවුද අපි මේ අනෝමා නේද? ඔව් එස්කියුස් මී සර් මේ වැරදිලා සර් එක මේ හරි හරි ඕකේ ඕකේ නෑ නම් වෙන්න මෙන්න හරි හරි ඕකේ රයිට් හරි ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙක් අවුලක් නෑ හරි ඕකේ හරි එහෙනම් අපි කතා බහ කරගෙන යන් මෙන්න එහෙනම් බලන්න දැන් මෙතෙන්ට ගැලපෙන කොටස හරිද ඒ කියන්නේ මොකක්ද මේ සබ්ජෙක්ට් එක මොකද්ද මේ ඔබ්ජෙක්ට් එක මේකෙන් එකක් තමයි දාන්න ඕන බලමු මෙන්න කාරණාව තුන දෙවෙනි එකින්ද මයි ෆ්‍රෙන්ඩ් NI අන්න බලන්න my friend and i have money එහෙනම් my friend and i කිව්වම එක්කෙනෙක්ද දෙන්නේද මගේ යාළුවේ මමයි එක්කෙනෙක්ද දෙන්නේද දෙන්නේක් නේ එහෙනම් ඒකවචනද බහුවචනද දෙන්නේ බහුවචනයි අන්න එහෙනම් මොකද මගේ යාළුවටයි මටයි have money මුදල් තියෙනවා සල්ලි තියෙනවා දැන්
එතකොට මගේ යාළුවයි මායි කියලා එක්කහු කරගත්ත ගමන් කවුද මගේ යාළුවයි මායි කියන අපි අන්න හරි අපිනේ ආයෙත් මොකද්ද කියන්නේ සල්ලි තියෙනවා එහෙනම් මොකද can go shopping අපිට shopping යන්න පුළුවන් අපි එහෙනම් කොහොමද කියන්නේ මදෙන්ට දාන්න ඕන නම් මගේ යාළුවට මට සල්ලි තියෙනවා නම් අපි අපිට සල්ලි තියෙනවා අපිට shopping කරන්න යන්න පුළුවන් එහෙනම් අපි කියලා දාන්නේ මෙතන මොකද්ද ගන්න ඕන මෙන්න වැඩ ගන්න මෙතන යූස් කරන්න මේ තියෙන subject එක ගාව එහෙනම් කොහොමද කියන්නේ මෙතෙන්ට දාන්න ඕන b කවුද b අන්න subject එක පැහැදිලිද b can go shopping ඇයි මෙතන b දැම්මේ දැන් මෙතන අපි they කියලා දාන්න පුළුවන් they can go shopping වෙන්න බෑනේ ඇයි i කියන්නේ මමනේ බලන්න මායි මගේ යාළුවයි කොම අපි දෙන්න අපි දෙන්න එන අපි එන we can go shopping අද මේ මොකද්ද මේ තියෙන්නේ රොබර්ට් ඇන්ඩ් මාක් රොබර්ට් සහ කවුද රොබර්ටුයි අනිත් එක්කෙනා මාකුයි අන්න රොබර්ටුයි මාකුයි ඒ දෙන ආලේ ඒ දෙන පරක්කුයි පරක් වෙලා තමයි පන්තියට ආවේ හිතන්නකෝ එහෙම පරක්කු එහෙනම් මොකද කරන්න ඕනේ යා තව ඉක්මන් කළ යුතුයි එන ඕන් එහෙනම් should hurry should කියන්නේ යුතුයිනේ අපි කලින් කතා බහ කරලා තියෙනවා හරි කියන්නේ ඉක්මන් කළ යුතුයි එහෙනම් යාල පරක්කුයි ඒ හින්දා යාල මොකද තව ඉක්මන් කළ යුතුයි එහෙනම් ඕන් ඕන් කියන්නේ මොකක්ද එහෙනම් ඕන් ඉක්මන් කළ යුතුයි මොකද්ද ගන්න අන්න රයිට් මොකද්ද එහෙනම් මොකද්ද ගන්න මෙතන දේ මොකද්ද වචනේ දේ එහෙනම් they should හරි මොකද්ද they should හරි ඕන් ඉක්මන් කළ යුතුයි we should කියලා දාන්න පුළුවන්ද මෙතෙන්ද වි කියන්නේ අපිනේ අපි කියන්නේ මම සම්බන්ධ වෙන්න බෑ අනිවාර්යෙන් අපි කියලා කියනනම් මම කොහෙ හරි ඉන්නවා අපි කියන වචනේ ඇතුලේ මම ඉන්නෝනේ එහෙම දාන්න බෑ අපි සම්බන්ධයක් නෑ කවුද මේ රොබර්ටුයි මාකු එහෙනම් ඒ කට්ටිය ඔහු කියන්නත් බෑ ඇයි එක්කෙනෙක් නෙවෙයි රොබර්ට් සහ මාක්කියම දෙන්නේ කියන ඒගොල්ලෝ එයාලා අන්න එහෙනම් ඔවුන් එහෙනම් ඔවුන් ඉක්මන් කළ යුතුයි නැත් දේ ෂුඩ් හරි මොකද්ද දේ ෂුඩ් හරි අන්න ලස්සනට ගත්තා දැන් මේ ඔයාලා බලන් try කරන්න කොහොමද ගන්න මේවා බලමු she gave a dunna මොනවාද a birthday gift i really like it මම ඒකට ගොඩාක් කැමති ප්‍රශ්න අහන්න ඉන්න බලමු මොකද i really like it මම ඒකට ගොඩාක් කැමති එහෙනම් මම කැමති නා කාර්ඩ් මේ දීලා දෙන්න මට මට එහෙනම් she gave i නෙවෙයි i කෙනකේ ඔබ්ජෙක්ට් එක මොකද්ද මටනේ අය මට මම දුන්නා නෙවෙයිනේ මට දුන්නා එහෙනම් i කෙනකේ අනිත් පැත්ත බලන්න ඔබ්ජෙක්ටිව් කැලේ මොකද්ද අන්න වැඩි මොකද්ද එහෙනම් මොකක්ද දෙන්න ඕන she gave i නෙවෙයි මොකද්ද she gave i නෙවෙයි මොකද්ද වදානෝ she gave me she gave me a birthday gift she gave me a birthday gift මට මොකක් birthday උපන්දින දායකයක් දුන්නා i really like it මම ඒකට ගොඩාක් කැමති okay next one බලන්න elephants elephants කියන්නේ අලියෙක්ද අලියෝද බහුවචන එන elephants බහුව අලියෝ යාල මොකක් a very big අලියෝ ගොඩාක් ලොකුයි විශාලයි elephants are very big so එම නිසා eat a lot of food eyala godak aahara gannu aahara gannu godak aahara kanu aahara anubawa gannawa kena dahasa mokadda gannone na elephants eyala sattu un bahuwachana de bahuwachanai mokadda ganne very good mokadda de nan de eat a lot of food eyala godak aahara gannu eyama gannawa kena dahasa ai elephant neme elephants මෙතන එලිෆන්ට් විතරක් තිබ්බනම් එන ඌ කියන අදහස ගන්නවා නම් දේ නෙවෙයි ඒක වචන උනා නම් මොකද්ද ඉට් මොකද්ද ඉට් ඒ මම මේ ලියන්නේ වචන සමහරක් ඒවා පොඩ්ඩක් මේ මම මේ මවුස් එකෙන් නිකම් ටග් ගාලා ලියන්නේ හින්දා වැඩි ගණන් ගන්න එපා රයිට් අර හරි පිළිවෙලට එන එක නෑ අර ටයිප් කරාන ටක් ගාලා එනවා නමුත් මම වඩා ලේසි මවුස් එකෙන්ම මේ ලියනවා ඉක්මනට හින්දා අය අකුර හරේට මේර කැරකිලා තිබ්බට වැඩි හිතන්න එපා right මොකද අර white board එකේ ලියනවා වගේ නෙවෙයි mouse එකෙන් ලියනවා කියන්නේ හරි අමාරු කාර්යයක් කරලා බලන්න හරි practice වෙන්න ඕන ගොඩක් ඉතින් මේ මොකද online වලට අපි තාම අලුත් නේ right ඒ හින්දා මම කොහොම හරි උපරිම විදියට මේ වචන ටික ලියනවා මොකද mouse එකෙන් mouse එක පොඩ්ඩක් හරි මොකක් හරි එහෙට මෙහෙට ගියොත් ආය අකුර නෙවෙයි මම වෙන අකුරක් ලියවෙන්නේ t අකුර හරි ඒ හින්දා එහාට මෙහාට පොඩ්ඩක් මේ උනත් ගණන් ගන්න එපා මම කොලින්ම විදියට tag ගාලා මේ වචන ටික දාන්නේ ඔයාලට ලේසි වෙන්න බලන්න next one මෙන්න මේක my brother is studying my brother is studying
because මගේ සහෝදර ඉගෙන ගන්නවා මක් නිසාද has test tomorrow එතන යාට මොකද විවාහයක් තියෙන හින්දා ඉගෙන ගන්නවා පාඩම් කරනවා එන කාඩල් තියෙන්නේ ඔහුට my brother නේ පිරිමියෙක් කෙනෙක් පිරිමියෙක් කෙනෙක් අන්න ඔහු මොකද ගන්න ඕන him ඔහු 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 මොකද්ද he has a test tomorrow ඔන්න කාරණා ඕක තමයි සිස්ටම් එක. ඉතින් මන් දන්නේ ඔයාලට හරි ලස්සනට මේ කාරණා ටික අල්ලගන්න පුළුවන්. ගොඩක් අය අපිට උත්තරත් දෙනවා ටක්ටක් ගාලා මේකින්. ඉතින් හොඳයි සන්තෝසයි. ඉතින් ඕක තමයි වෙන්න ඕන. මොකද්ද මේ කොටස අල්ලගන්න ඕන. මේ කාරණාව තමයි අල්ලගන්න ඕන. පැහැදිලිද? right. එතකොට he කියන්නේ ඔහුට හෙට මොකක් has a test. ගණන් පරීක්ෂණය කර ඉංග්‍රීසි හරි මොකක් කරේ ටෙස්ට් එක විභාගයක් තියෙනවා. කියන අදහස් තමයි ගන්න. My brother, he ne tomorrow. आता हूँ मैं की प्याक कतार कराना टक गाले बल. हम कहते हैं क्या ने? Do you? काउंड आहान काउंड वाली ना आदे. You can ask पुते काउंड में. मैं सर. आओ आहान ने दरु. सर इतना टा हिम गाने बैठे. वही इतने. हिम गाने बैठे ऑब्जेक्ट पे गाने. He has a test ने भी. He हिम गाने बैठे इन्दी. My brother is studying because him has neve. He ohu tama subject එක මෙතන. ඇයි එයානේ exam එක කරන්නේ? ඒතර ඒතර subject එක පැහැදිලිද? ඔහු right? ඔහුට කියන අදහස තිබ්බනේ මෙතන subject එක විදිහට තමයි යන්නේ. එහෙනම් මේක subject එක him has neve he has a test. ඔහුට තියෙනවා. right. ඒතර විභාගේ ලියන කෙනා තමයි නේද? යා subject කොටසින් තමයි යන්නේ. he has a test. Do you feel okay? මේ කෙනකින් අපි අහනවා do you feel okay? දැන් ඔයාට මොකද සැපසනීප හොඳයිද කොහොමද? ඊට පස්සේ මෙයා අහනවා මොකක් හරි අවුලක් තියෙද? දැන් ඔයාට මොකක්ද කොහොමද? Can I help? මගෙන් ඔයාට උදව්වක් ඕනද? එහෙනම් can I help කාටද? ඔයාට can I help you? Can I help you? දැන් අපි අහන කෙනෙක් මගෙන් උදව්වක් ඕනද ඔයාට? එහෙනම් can I help you? ඔයාට මට උදව් කරන්න පුළුවන් නේද? एक यानी पहले ना वो आठ मटे उदाहरण देना देना पुलु आने ना तो कर देगा ना can you help me right can I help you क्या ना आप इकने तो दाव करना था दी यागे ना पुलु दाव की लगा नहीं दिया पिकिया नॉन में can you help me तो कर दे can you help me एक आद बालम पड़ दा my new neighbors are very friendly आम आगे आलू neighbors क्या ना कार्ड अन्ना neighbors क्या ना काउंट कारण ඉතින් ඒවත් ඔය වගේ ඔයාලා ප්‍රැක්ටිස් කර ගන්න ඕන හෝම්වර්ක් කොටස් රයිට් මම මේ නෝට් ඔයාලට WhatsApp පර ආයවන මේ ඔන්ලයින් පන්තින හැමෝටම එවන අනිවාර්යෙන් ඔයාලා ලොකු උනන්දුවක් උත්සාහයක් තියෙනවා එහෙනම් අනිවාර්යෙන් මේ කොටස් ප්‍රැක්ටිස් කර ගන්න හරි මම කීපයක් දැන් කතා කරා excuse me sir කාරණා ටිකක් බලමු sir මට මේ හතරවෙනි කොටක් මේ පැහැදිලි නෑ sir හතරවෙනි එක sir මේ හතරවෙනි වාක්‍ය sir ओके कौद क्वेश्चन नंबर 4 ने हतर मकातिन शी गेव अनित पोडा कहागन मकाद में मे दरु आने बालम शी गेव ए दुन्ना मका बर्थडे गिफ्ट बर्थडे गिफ्ट 15 टैग अद दुन्ना कार दीला तीन बलन दीला ती मे तीन आई रियली लाइक इट आई ने कौद केमती ती मटा दीपु एकटा मम गोडा केमती मेन याद आई रियली मम केमती लाइक इट एना अपि सरल गत्तो पर सरलव कियन्न पुलुवन ए मटा ඇගත් දුන්න බර්ත්ඩේ එකට එනවා මොකද මට එනවා she gave කාට දුන්නේ මට එනං මම නෙවෙයි මට ඔබ්ජෙක්ට් එක එනවා I කෙනකේ ඔබ්ජෙක්ට් එක මොකද්ද මේ පැහැදිලිද එතන අදහස පන්දින බෑග් එක මට හම්බුණා ඒ අදහස ඔකේ she gave me a birthday gift පැහැදිලිද right thank you sir okay now we are going to the next one okay also there are some sentences exercises We have to do it now. Tengah pikir rumah ini kak. Okay. Minna ti eno karena tika. Mona ada meki ani. Muka ada meki mister. Minu kau mada karan don. Ada me pronounce matama. Ada metna ti ini.
මේකට දාලානේ කොටස අපි දාලා blanks fill කරන්න තියෙනවා. එහෙනම් complete the following sentences. මේ පහත තියෙන කොටස් ටික blanks ටික මේකත් complete කරන්න ඕනේ. එහෙනම් පුරවන්න ඕන. ආ මෙන්න තියෙන කොටස්. I කියන්නේ subject එක, ඒක object එක, me නේ. You, you, he, him. මේ වගේ කොටස් ටික දින. එහෙනම් ගැලපෙන එක මෙතෙන්ට දාමු. මොකද්ද මේ කියන්නේ? ආ can you මොකද්ද can you give the book to ආවාට කරුණාකර මේ පොත කාටද මට දෙන්න පුළුවන් I නේ to I නෙවෙයි මොකද්ද ගන්නවා I කියන එකේ අනිත් පැත්ත මොකද්ද එනං ඉන්න ඕන I නෙවෙයි me me තමයි ඉන්න ඕන මේ දාලා තින් ආ දැන් මේක බලන්න teacher ගුරුවරයා told told කියන්නේ කිව්වා to be quiet අපිට කිව්වා told we නෙවෙයි එහෙනම් we කියන එකේ object එක මොකක්ද දැන් object එක දාන්න told කාටද we කියන එකේ අනිත් පැත්ත කො we මේකනේ එහෙනම් මේකේ අනිත් පැත්ත මොකක්ද ගන්න ඕන us teacher told us දැන් teacher told we නෙවෙයි we to quiet නෙවෙයි මොකක්ද teacher told us to be quiet අපිට කරුණාකර නිශ්ශබ්ද වෙන්නයි කියලා කිව්වා silence කියන එකම තමයි මේ quiet කියලා කියන්නේ මොකද silent නැත්නම් නිශ්ශබ්ද වෙන්න කියන එක නිශ්ශබ්ද ऑब्जेक्ट him මොකද්ද him කියන කාරණාව තමයි යූස් කරන්න ඕන එහෙනම් I showed him my new pet I showed him my new pet තව එකක් බලන්න ඉතින් did sara මොකද did sara help කාඩ ඔයාට sara ඔයාට උදව් කරාද එහෙනම් කො did sara help you ඉතින් you කියන එකේ ඔබ්ජෙක්ට් එක කොහොමද නේ මොකද did you ම තමයි එහෙනම් මොකද ගන්න you Did Sarah help you? ඊට පස්සේ දැන් ඕන බලන්න we saw අපි දැක්ක we saw she නේ තියෙන්නේ බලන්න මොකක්ද දෙන්න ඕන in the playground ඇය නෙවෙයි ඇය ව she නෙවෙයි she කියන එක අනිත් පැත්ත object එක මොකක්ද දෙන්න we saw කවුද අන්න she කියන එක අනිත් එක මොකක්ද එහෙනම් we saw go ahead in the playground we saw her in the playground ඉතින් ඕක තමයි සිස්ටම් එක ඒ කියන්නේ ඕන වාක්‍ය කොටසකට අවබෝධ කරගෙන අපිට ඒ වාක්‍ය කොටස් නිවැරදිව ලස්සනට දාන්න පුළුවන් කොහොමද මෙන්න මේ pronouns භාවිතා කරන විදිය හරියට අල්ලගත්තොත් ඉතින් subject කොටස මොකද්ද object මොකද්ද reflective මොකද්ද possessive මොනවාද ඔන්න ඔය කාරණා ටික අපි පුළුවන් තරම් හරියට ඔළුවට දාගන්න මේව practice කරගන්න මම කීපයක් උදාහරණ කීපයක්ම කතා බහ කරලා දැන් ඔයාලට හොඳ අවබෝධයක් ඇති. මේව ප්‍රැක්ටිස් කරගන්න ඕන අනිවාර්යයෙන්. තවත් කොටස් ටිකක් තියෙනවා. ඉතින් එකම කාරණා ටිකක් තමයි ඉන්නේ. ඒක වඩාත් ලස්සනට මේ ගලපලා ඉතින් මේ කතා බහ කරලා මේ උත්තර ටික මේ කොටස් ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් නම්. සරලව ගත්තොත් ඔයාලට තනියෙන් මේ කොටස් ඔක්කොම හරියට අවබෝධයෙන් කරන්න පුළුවන් නම් අතන ඔයාලට ලොකු අවබෝධයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනි. ආනි මෙන්න මේක බලන්න පොඩ්ඩක්. වෙහනේ තිබ්බ ආ මේ මොකද්ද කියන්නේ? Where did you get? නං Where did you get? ආ. කියන්නේ? දේ ඒවා. නං ඔයා ඒවා ගත්තේ කොහෙන්ද? ගත්තේ කවුද? ඔයානේ. එහෙනම් did you get? ආ දේ නෙවෙයි ඒවා කියන්නේ. මොකද්ද? දේ කියන එක අනිත් පැත්ත කියන ටක් ගාලා අන්න එනං. දැන් අපි කිව්වොත් දැන් ඔයා මොනව කොහෙදී හරිනේ? බිස්කට් ටිකක් අරගෙන නැත්නම් කොහේ පළතුරු ටිකක් අරගෙන තිනු අපි ආලු අනිත් යාළු වහන දැන් පළතුරු ටිකක් වාගේ අතේ තිනුනේ ආහන ඔයා මේව ගත්තේ කොහෙන්ද කොහෙදද ආ දැන් where did you get them them මේ කියන එකේ අදහස own කියන්නත් පුළුවන් ඒවා කියන්නත් පුළුවන් ඒතර මෙතන විශේෂ සාමාන්‍ය අදහස ඒවා ඒවා ඔයා ගත්තේ කොහෙන්ද where did you get them නැත්නම් where did you buy them එහෙම ගන්නත් පුළුවන් මෙලදී ගත්තේ කොහෙන්ද ඒවා මේකේ මම් කියන්නේ මද නේ මද මේ කැටි කරලා තියෙන්නේ මම් මේ හැදුවා අම්මා හැදුවා මොකද්ද a cake for
ටී ආ දැන් මොකද කේක් කේක් එකක් ඇදුවා ටී ටී මොනකොට කන්න කේක් එකක් ඇදුවා කාටද හැදුවේ ආ අපි නෙවෙයි අපි කියන එක අනිත් පැත්ත කාටද අපිට අන්න එහෙනම් වී කියන එක අනිත් පැත්ත මොකක්ද තිබ්බේ ආ ආස් එහෙනම් මොකද්ද ගන්න ඕන මම් නැත්තම් මද නේ මේඩ් අස් ආ මද මේඩ් අස් අ කේක් ෆෝ ටී ඔකේ කේක් එකක් ඇදුවා ටී ඒ මොනකොට කන්න ඔන්න ඕක තමයි සරල අදහස. ඉතින් හොඳට මතක තියාගන්න සබ්ජෙක්ට් කොටස මේ වරහන් ඇතුලේ දීලා තිනු. ඒකට දාලා ඔබ්ජෙක්ට් කොටස අපි හරියට අල්ලගෙන ඒ කොටස ඔබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක නිවරදිව යූස් කරලා මේ වාක්‍ය කොටස් කළපන්න පුළුවන්. තවත් එකක් කියන්න මොකක්ද බලන්න tag ගාලා. මොකද්ද මේ තින්? ආ මොකද්ද? අර ටොම් ආ draw කියන එකේ past tense එක. මොකද්ද? ආ draw from draw a picture for කාටද හැදුවේ picture එක ඇඳලා දුන්නේ කාටද කවුරු වෙනුවෙන්ද චිත්‍රය ඇඳලා දුන්නේ මට තමයි චිත්‍රයක් ඇඳලා දුන්නේ නං for i නෙවෙයි i වල අනිත් පැත්ත මොකක්ද එන for me me කියන tom චිත්‍රය ඇඳලා දුන්නා මට මම නෙවෙයි චිත්‍රේ මම ඇඳලා දුන්නා නෙවෙයි මට ඇඳලා දුන්නා එයා තමයි චිත්‍රය ඇඳේ කවුරු වෙනුවෙන්ද කාටද for me අන්නේ ආකාරයෙන් තමයි මේ කොටස් ලස්සන්ට එකින් එක ගන්න ඕන දැන් මේකේ තව කොටස් තියෙනවා මම ඔක්කොම කියන්න යන්නේ නැහැ ඉතින් තව පල්ලෙහාට තියෙන මේ කොටස් ඔයාලකින් එක ප්‍රැක්ටිස් කරගන්න ඕන හෝම්වර්ක් විදියට හරි දැන් මේ කාරණාවත් අල්ලගෙන තවත් අපි යම් බලන්න මොනවද මේ තියෙන කාරණා මොනවද තියෙන මොන ආකාරයෙන්ද ඔය ගන්න ඕන කියලා බලමු හා එහෙනම් මෙතන අභ්‍යාස කොටස් ටිකක් තියෙන බලමු මොනවද මේ විස්තර කොහොමද මේව ගන්න ඕන මොන ආකාරයෙන්ද කියලා බලමු මයිනේ දැන් වඩාත් සරලව මේ ස්ලයිඩ් එක ඔයාලට දාලා දෙන්න පේනවා ඇති. හරි අපි හරි අවබෝධයෙන් බලමු මේ කොටස් මොනවද මොන ආකාරයෙන්ද තියෙන්නේ මොනවද අපි දැන් කරන්න ඕන කියලා. සර්කල් මොකද්ද කියන්නේ සර්කල් කරන්න ඕන. එහෙනම් සර්කල් ද කරෙක්ට් ප්‍රොනවුන්. සර්කල් කියන්නේ මොකද රවුම් කරන්න තියෙන්නේ. සර්කල් කරන්න තියෙන්නේ රවුමක් අඳින්න තියෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද සර්කල් එක මේ සර්කල් ගේ රවුම් කරන්න මොකද්ද? ද කරෙක්ට් ප්‍රොනවුන්. නිවැරදි සර්වනාම පදේ රවුම් කරන්න තියෙන්නේ. මොකක් මොහකටද to complete each sentences මේ සෑම වාක්‍යයක් මේ sentence සෑම වාක්‍යයක්ම නිවැරදි කරන්න අදාළ මොනවාද මේ pronoun එක නිවැරදි pronoun කොටස මෙතන අරගන්න ඕන අරගෙන ඒක round කරන්න තමයි circle කරන්න කිව්වේ බලමු එහෙනම් මොකක් එකක් තියෙනවා i කියන එක අනිත් එක me තියෙනවා එහෙනම් බලන්න මේක subject ද object ද ගැලපෙන්න ඕන එක්කෝ i ද නැත්නම් me ද බලමු am නේ the winner of the writing contest අපි තමම මම තමා මේකේ මොකද ලිවීමේ තරඟේ මොකක්ද එන ජයග්‍රහයි කියලා එතකොට I am the me am ද අපි සාමාන්‍යයෙන් එකම දන්නවා කවුද me am නෙවෙයි අන්න very good මොකද I am එන I කියන එක තමයි රවුම් වෙන්න ඕන එහෙනම් හරි උත්තරේ මොකක්ද එන I am I am the winner me am නෙවෙයි I subject එක තමයි I එයා තමයි ප්‍රධානිය ඕකේ මෙතන එන මොකද්ද ගන්න The fairy gave three wishes. Fairy කියන්නේ දෙව්දුව. ගන්න ඕන මාක් කරගන්න. Gave දුන්නා කාටද? ඔහුට. ඔහු නෙවෙයි ඔහුට එනං gave him an. ඒ දෙව්දුව ඇවිල්ලා යාට දුන්නා මොනවද? වරම් තුනක් wish ප්‍රාර්ථනාවන් තුනක් දුන්නා කරන්න පුළුවන් කියලා. එයා ප්‍රාර්ථනා තුනක් යාට දෙන්නා. එනං මොකද? The fairy gave he නෙවෙයි gave him three wishes. බලාපොරොත්තු නැත්නම් අපි ප්‍රාර්ථනාවන් නේ තුනක් දුන්නා කොටස් තුනක් චාන්ස් එකක් දුන්නා. එතකොට ද ෆේරි කියන්නේ කවුද? දෙව්දුව, දෙවගණ කියන දහස. මම දන්නේ තියෙන ඕන ටග්ගල වාල් දැන් ළඟ තියෙන පොතේ එක මාක් කරගන්න. ෆේරි. F A I R Y. ෆේරි. මේ මොකද්ද මේ තියෙන්නේ? ඊළඟට බලන්න. දේ දෙම් දෙකක් තියෙනවා. came to the birthday party. එයාලා එයාලා මොකද? එයාලා ආව උපන්දින පාටියට ආවා. එහෙනම් own ava ana they came them came මොකද අනේ කාරණාව they came ana they came to the birthday party ඒ ආකාරයෙන් තමයි ගන්න ඕන ඊට පස්සේ දින she තියන she තියන her තියන මොකද ගන්න ඕන skate park skating කරන එක නේ හිමි අර ලිස්තල යන්නේ අර skate එක කකුල් දෙකට high කරලා මේක හයියෙන් යනවා skate park අය හයියෙන්ම නේ skating කරා එනවා මොකද ගන්න ඕන අය කියන සබ්ජෙක්ට් එක කොටස ගන්න ඕන නම් ඉද හර්ද ෂී තමයි ඉන්න ඕන. තව එකක් ගත්තොත්
මම් රීඩ් ස්ටෝරි ආරී කියන්නේ කියවුව කතාවක් මට කියෙව්වා මක් කර පොතක් හරි අරගෙන කතාවක් මට කියෙව්වා කිව්වා ආ ස්ටෝරි කිව්වා කාටද මට ටු අයිද මීද අන්න ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක තමයි මද එනං ඒ ඔබ්ජෙක්ට් එක තමයි අයි නෙවෙයි මී අන්න ඕක තමයි ඉතින් ওই ආකාරයෙන් මේ අනිත් කොටස් මාක් කරන්න රවුම් කරලා ගන්න තියෙනවා මං හිතන වාදක අවබෝධයක් එන්නේ නැති හරි අපි තවත් අභ්‍යාස කොටස් ටිකක් තියෙනවා ඒවත් බලමු මම ඔය හැම එකෙම කිහිපයක් කියලා දෙන්නේ මොකද ඔයාලා ඒකට දන්නු ක්‍රමේ ආසාවෙන් උනන්දුවෙන් ටක් ගාලා ඕම්බ්‍රොක් පස් කරන්න පුළුවන්. Okay now we are going to next one. කියන කාරණාවට ඊළඟ කොටසට. හොඳ අවබෝධයෙන් බලා ගන්න. මේක කොහොමද ගන්නෙ මොන ආකාරයෙන්ද ගන්නෙ කියලා බලමු. Okay are you ready? Right. What is the next one? ඊළඟ කාරණාව මොකද්ද? මෙන්න මෙතන තවත් කාරණා ටිකක් තියෙන බලමු මොනවාද මේ කරන්න ඕනේ මේකෙන් හොඳ අවබෝධයෙන් බලා ගන්න. ගැලපෙන කොටසනේ මොකද්ද කරන්න ඕනේ කම්ප්ලීට් කරන්න තියෙන්නේ. කම්ප්ලීට්. එගින හිස්තැන් තියෙන හිස්තැන්ට ගැලපෙන කොටසක් තියෙනනේ. ආයේ කොටස මොකක්ද කියලා තෝරලා ගන්න තියෙන්නේ. බලමු කොහොමද මොන ආකාරයෙන්ද ඔය ගන්න ඕනේ කියලා. right එකින් එක බලන්න. okay මේක කම්ප්ලීට් කරන්න මෙතන දාන්න ඕන හරි උත්තරේ මොකක්ද? බල. first දිනවන එක මොකද්ද? lamb is in the band at school. ඔහුගේ පාසලේ තියෙන band එක ඔහුගේ ඔහුගේ කියන්නේ කාගේ පාසලද? ඔහුගේ. අයිතිය. his. මොකද්ද ගන්න ඕන? him school ද his school ද? his තමයි ගන්න ඕන. මොකද්ද his කියන කාරණාව? his කියන එක තමයි නිවැරදි කොටස his. හරි ලේසි කියවලා බලන්න. දැන් අපි අවබෝධ කරගම ලස්සන්ට අර අච්චර ලොකු වෙලාවක් කරගෙන වඩාත් පැහැදිලිව අර chart එක ලස්සන්ට කියලා දුන්නේ ඔන්න ඔය හින්දා. මොකද අපි හරියට දැනගන්න ඕන. මොකද i දාන තැනට me දාලා හරියන්නේ නැහැ. i දාන තැනට my දාලා හරියන්නේ නැහැ. e දාන තැනට him දාලා හරියන්නේ නැහැ. e දාන තැනට his දාලා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හැම එකේම subject object මේ කොටස් වෙන වෙන ලස්සන්ට pronouns ටික අල්ලගන්න. ඕන මොකද pronouns කියලා කියන භාෂාව මේ ඉංග්‍රීසි භාෂාවේ අත්‍යවශ්‍යම පාඩමක්. මොකද මේ කොටස් මුළු ඉංග්‍රීසි භාෂාවේ හැම තැනටම බහුල වශයෙන් භාවිතා වෙනවා. ඔයාලා පොතක් කියෙව්වත්, පත්‍රයක් කියෙව්වත්, ඉංග්‍රීසි මැගසින් එකක් කියෙව්වත්, මොකක් කරේ එසේ එකක්, ස්ටෝරි එකක් මොකක් කියෙව්වත්, ඒකේ වාක්‍ය මොනව හරි තියෙනවා නම් ඒ වාක්‍ය වල ඇතුලේ මෙන්න මේ ප්‍රොනවුන් අනිවාර්යයෙන්ම තියෙනවාමයි. මම වගකීමෙන් කියන්නේ. ඒ තරමට වැදගත්. ඕකේ? හොඳ අවබෝධයෙන් බලාගන්න. ඕකේ next one and the other one මොකක්ද තියෙන්? Should the girls මොකද්ද කියන්නේ play in the water by girls නේ තියෙන්නේ එයාලා වතුර නේ play කරන්න වතුරේදී සෙල්ලම් කරනවා සෙල්ලම් කල යුතුයි කොහොමද own විසින්ම නෙවෙයි කවුද girls එයාලා බහුවචනයි එන own විසින්ම girls කියන්නේ බහුවචනයි වද ගන්න ඕන by them the themselves themselves ඒ ආකාරයෙන් තමයි ගන්නේ අය own විසින් එයාලා තනියම වතුරේ නේ ප්ලේ කරන්න ඕන. ඒ අදහස් තමයි ගන්නෙ. මේ මොකද්ද? Annie read the whole book because she couldn't put down. ඇයි? Annie මේ මුළු පොතම කියෙව්වලු because ඇයට ඒක නවත්තන එකෙන් put down කියන්නේ අත්හැරලා දාන්න බැරි හින්දා. ඒ කියන්නේ ඒ තරමට රසවත් ස්ටෝරි එකක් මාක් කරේ හින්දා පොතම සම්පූර්ණයෙන්ම කියෙව්වා. එහෙනම් මොකද්ද? She couldn't put මොකද්ද? ඒ ඒ ඒක කියන්නේ මේ පොතනේ. පොත බුක් එක එනම් එය මොකක්ද එනම් පොදුවේ ගන්න පුළුවන් ඉට් ඉට් කියන ආකාරය තමයි හරි එහෙනම් මෙතෙන්ට ඉට් කියන එක තමයි යොදාගත යුත්තේ කේල් කේල් පේඩ් කේල් ගෙව්වා පේඩ් ෆෝ ද ටිකට් එයා ටිකට් වලට ගෙව්වා කවුද එහෙනම් ඔහු තනියෙන් එයා එයාගේ මුදල් හිම්සෙල් ඔහු විසින්ම ගෙව්වා හිම්සෙල් ඔහු විසින්ම හිම්සෙල් කියන කාරණාව තමයි දාන්න ඕන ඉතින් ඔන්න ඕක තමයි අදහස ඕක තමයි කොටස හොඳ අවබෝධයෙන් බලා ගන්න ඉතින් ওই කොටස හරියට ප්‍රැක්ටිස් කරගත්තොත් අපිට ලස්සන මේ ප්‍රොනවුන් කියන කාරණාව අල්ල ගන්න පුළුවන් ඒක හරියට අල්ලගත්තා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම පාඩමක් අපිට කවර් කරන්න ඕන තමයි වෙන්න ඕන හොඳ අවබෝධයෙන් මේ හැම දෙයක්ම බලා ගන්න ඕනි ඕකේ right දැන් මේ කාරණා ටික මම කතා බහ කරානේ හරි ඒ වගේ මෙන්න කවුද ඉන්නේ අහන්න අහන්න ප්‍රශ්න සර් දෙවෙන් සෙන්ටෙන්ස් එකට දෙම් ගන්න බැරි ඒ සර් ඔව්
දෙම් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හැබැයි වඩාත් ගැළපෙන්නේ මොකක්ද දෙම් සෙල්ෆ්ද දෙම් හේතුව තමයි මොකද්ද should the girls be play කරන්න ඕන in the water by එයාලා තනියම play කළ යුතුයි own විසින්ම يعني ඒ දේ කරන්න ඕන own විසින්ම තව කෙනෙක් support කරන්න යන්නේ අදහස් තමයි තියෙන්නේ يعني should the girls play in the water සෙල්ලම් කළ යුතුයිද යුතුයි එතකොට ඒ අදහස ගනිද්දී ගන්න ඕන own විසින්ම එයාලා විසින්ම තමයි මේ දේ කරන්නේ නේද themselves මොකද විශේෂයෙන්ම buy කියලා දාලා තිනුනේ own විසින්ම මේ අදහස තමයි use කරන්න ඕන thank you sir සර් එතකොට සර් මේ buy කියලා දැම්මම සර් දාන්නේ මේ තමා විසින්ම themselves වගේවත් දාන්නේ දැන් මේ himself මේ වගේ සර් buy දැම්මම දාන්නේ ඔව් බහුල වශයෙන් එහෙමයි පුතේ හැබැයි සමහරක් අපි වාල් දැන් අපේ ඉදිරි පාඩමක් තියෙන මොකද්ද passive voice කියන කාරණාව විදිහට passive voice දාලා අර object එක මුලට ඇවිල්ලා buy කියලා තෙන්දි දාන්නේ ඔය self කතාවක් මුකුත් අවශ්‍ය නැහැ ඒක buy දාන විවිධ අවස්ථා තියෙනවා පැහැදිලිද එතකොට එයා දාලා කොටස 90 තමයි නේ දෙම්ද දෙම් self ද මීද ආයිද කියලා තේරුම් ගන්න ඕන මොකද මෙයා කියන්නේ මෙයාලා own විසීම තනියම මේ මොකද ඒ අදහස් දෙන එයාලා වතුරේ සෙල්ලම් කළ යුතුයි මක්කර වෝටර් පෝලෝ හරි මොකක් කරන්නේ පිහිනුම් හරි ස්විමින් හරි ප්ලේ කරන්න ඕන හරියට වතුර යාලා රයිට් ඉන් ද වෝට් අනේ හින්ද තමයි මෙතන ඕන් විසින්ම කියන කාරණාව හින්ද තමයි මෙහෙම නමුත් මේ බයි කියන වචනෙන් එහෙම අල්ල ගන්න බෑ විශේෂයෙන් පැසිව් වොයිස් වල ওই බයි දාලා මේක දාන්නේ නැහැ කොහොමත් ඒකට එහෙම ගන්න බෑ මොකද වෙන වෙන පාඩම් වල වෙන වෙන අදහස් තියෙන වෙන වෙනම thank you අපි කොයි වෙලෙත් අර අපේ අභ්‍යාස ප්‍රැක්ටිස් කිරීමත් එක්ක අපේ මොළයේ වෙහෙසලා අපි ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඒක මොන දේද පොතෙන්ටද යූස් කරන්න කියලා බලන්න ඕන බහුල වශයෙන්ම ආමෙන් මේක බලන් දැන් ඔයාලා අවබෝධයෙන් බලන්න මොකක්ද තියෙන්නේ we prefer කියන වඩා කැමති මොකද එන we prefer to take the මොකක්ද scenic route ඒ කියන්නේ scenic ඒ කියන්නේ සරලව ගත්තොත් අපි route එක route කියන මාර්ගයනේ අපි අර මොකද්ද අපි කියන්නේ ලස්සන ලස්සන මාවතක් කියන්නේ පාරේ යද්දි ගොඩාක් ආස කරන මාවතක් ඒ මාවතෙන් යන තමයි අපි කැමති කොයි වෙලේද එන when go to the beach අපි beach එකට යනකොට අපි beach එකට යන වෙලාව යන්නේ කවුද අපි එන වී දස්ද සබ්ජෙක්ට් එක මොකක්ද වී when we when we go to the beach scenic route route කියන්නේ මාර්ගය එනික් මනරම් සුන්දර ඒ අදහස ගන්න පුළුවන් ආ මේකත් බලන්න මොකද්ද මේ කියන්නේ ආ තීනෝ හී තීනෝ අස් තීනෝ jump of the high dive last week එන මොකක් last week කියන්නේ පසුගිය සතිය අපි jump වෙන්න over the high dive ඒ dive එක උඩරිම jump එකක් දැම්මා කියන අදහස එතකොට බහුවචන ද ඒක වචනද කොහොමද තියෙන්නේ jump එතකොට මොකක්ද දෙන්නේ මෙතන subject එකනේ subject එක නම් ගන්න ඕන subject he කියන එකද subject එකක් විදිහට ගන්න us කියන එකද how the pen us කියන එක object එකක් කියන subject එක මොකක්ද දෙන්නේ ඔහු පැන්න අස් ජම්ප් වෙන්නේ නැහැ නේ කොහොමත් එහෙම කියන්නත් බෑනේ එහෙනම් හී ජම්ප් ඔහු පැන්න ඒ අදහස තමයි ගන්න ඕනි ඔහු හී තමයි නේද සබ්ජෙක්ට් එක තමයි හී මයි ෆ්‍රෙන්ඩ් අන මගේ යාළුවා ඉන්වයිටඩ් මොකද්ද ඉන්වයිටඩ් කියන්නේ ආරාධනා කරා මොකද්ද ටු හිස් බර්ත්ඩේ පාටි ඔහුගේ බර්ත්ඩේ පාටි කාර්ද මට ආරාධනා කරා එහෙනම් ඉන්වයිටඩ් මී ඉස් මයි සෙල්ෆ් ද මීද අන මට ඔබ්ජෙක්ට් එක මොකද්ද මොකද්ද මී ඉන්වයිටඩ් මී ඉතින් ඕක තමයි සිස්ටම් එක ප්‍රැක්ටිස් කරගන්න ක්‍රමයේ අල්ල ගන්න හරි මම දැන් කීපයක් කතා බහ කරා ඒ වගේම තව ගොඩක් කාරණා මේකේ තියෙනවා අභ්‍යාස කොටස් ටික මේ ඔක්කොම ප්‍රැක්ටිස් කළ යුතුයි ඔකේ අපි යමු මෙන්න තව වැදගත්ම කාරණා excuse me sir අභ්‍යාස කොටස් ටික මේකත් ප්‍රැක්ටිස් කරගමු මොනවා තියෙන්නේ මොන ආකාරයෙන්ද ගන්න ඕන බලමු ඔව් ආ ප්‍රශ්නයක් අහන්න ඉන්නවද කවුරු අහන්න පුළුවන් සර් I hope you are බලාපොරොත්තු ඉන්න ගැසෙලි තේරු හොප් නේ හොප් කියන්නේ හොප් කියන්නේ බලාපොරොත්තු වෙන හොප් H O P හොප් කියන්නේ බලාපොරොත්තු වෙනවා හොප් දැහුවේ හොප් ද හොප් H O P හොප් හොප් කියන්නේ බලාපොරොත්තු වෙනවා හොප් කියන්නේ බලාපොරොත්තු වෙනවා හොප්
right also there are some exercises mena tawat wedagathma abhyasa kotas thiyena hari lesi den api katha baha karapu dewal walin api avabodha karagatte pronouns kiyanne monada kiyala eken potuwe dana wacana set ekeni ah dan mokadda kiyanne pick out the pronouns pronouns thiyene me wakye kiti hipiyak thiyena den api tattak gawa me pronouns monada kiyala allagannai yanne ethin api danno balumu samaharak wakyal pronouns deka thunak thiyenne puluwa eka pronoun ekak subject wenna puluwan object wenna puluwan kohoma tibbat aitiyak hangawanna tibbat me mona widiyata tibbat pronoun porasak oyara tibbot anne eka tama api allagann ona balumu john is a boy metara pronoun ekak thiyeda metara naha john kiyanne pronoun ekak nemeni boy kiyanne pronoun ekak nemeni mokadda he is at home anna he is at home how the pronoun ne mokak thiyen ohu ena he kiyana eka tama pronoun anna wede hari very simple right devini ka mary is a girl mary kiyana gyan lamek ena mokak she is in the class aya pantiye inna what she. Is the pronoun she oy thiyenne niyamai she she they ne they are brother and sister eyala mokad eyala ewilla eyala sahodareya saha sahodare e denna ekkenek sahodare anith ekak sahoda ayya nangi e wage ah namat mokadda pronoun ekak anna own 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 eyala they kiyana ekak tama gannona eka simple we know them very well api ounu godak hondin andurannawa dannawa api them we kiyenawa taw ekak tiyena we them we kiyana ekak saha them kiyana ekak de ara two pronouns ekak tiena subject kiyana aakarayen tiena we kiyana subject them kiyanne object me mokak they stayed with us last year own gi avuruddi apith ekak nawathila hitiya me ayila apith ekak they us they kiyana mokak with us tiena us two pronouns they kiyanne subject ekak us kiyanne subject object next one john is a clever boy i like him john godak daksha lamek inda man hoda godak kemathi kohomada ganni I keep john is a clever boy I like tawa ekak tiyena kaarada ohuta enan him hondata mataka thiya eka saman eka samaharak wakya pronoun kotas deka tiyena eka subject widira tiyenna pulan ekema e wakya kotas walama ඒ තව එකක් තව කොටසක් තියෙන්න පුළුවන් ඒ වාක්‍යෙමනේ ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙන්න පුළුවන් ඒකට පොදුවේ ප්‍රොනවුන්ස් තියෙන්නේ කොහේද ඕනම කොටසක් අපි අල්ල ගන්න ඕන මේ මොකද්ද මේ කියන්නේ මේරි ඉස් අවර් ෆ්‍රෙන්ඩ් මේරි කියන්නේ අපේ යාළුවා ෂී ඉස් 12 ඉයර්ස් ඕල්ඩ් එනං වී ලයික් ඇයට වයස අවුරුදු 12යි 12 එනං වී ලයික් අපි කැමති ඇයට ගොඩක් ඇය හොඳයි අපි කැමති වී ලයික් කොහොමද ගන්නෙ මේරි අවර් ෂී අද ගන්න ඕන we got a dog gala මෙතනින් she is so old ඊට පස්සේ we like මොකද්ද කීපයක් තියෙනවා ඒතකොට මෙතනින් our මෙතනින් she මෙතනින් we her කීයක් තියද අන්න ඒක විශේෂ හතරක් තියෙනවා හරිද next one මොකද්ද කියන්නේ they have a bicycle it is yellow owned bicycle ya papadi yak thiyena bicycle yak thiyena it is yellow eka kaha paata balum mokadda ganno they pronoun eka ita waste they bicycle it it they kiyana eka gatta anith eka it kiyana gatta right onna oka tama system man hithuna wada sarala walata me kotas alla ganna puluwa man me kotas aniwaryen homework widera walata ewano dan honda avabodhi me practice karagatte yutu right meka ape common class ekak etoda ape samahara paasala yana lamayit inna job karana kattiyat innawa potuwe a level wala karapu kattiyat innawa me common eken basic matte me inda ona kene english igena ganna nan therena singalen katha gana pantiya tama meka eken wala ona keneta mama hithana ita pahadili vidiyata man lassanta wada therum ganna pulan therena singalen ma tama me katha baha karana yanne eka puluwan tara hariyata oluwata da gana etoda ape idiri advance course waladi wada lassanta oba avabodhe thiyeninda advance kotas ona ekak alla ganna puluwan idiriyedi ඉතින් හොඳ අවබෝධයෙන් ඕන කොටසක් හරියට අල්ලගෙන තේරෙන්න නැත්නම් ඒක නවත් ප්‍රශ්න කරන්න පුළුවන්. ඈ මේ පන්තිය මම හැමදාම කියන වගේ මේක මගේ පන්තිය නෙමෙයි මේක ඔයාලගේ පන්තිය. මොකද ඔයාලා වෙනුවෙන් තමයි මේ පන්තිය තියෙන්නේ. මේ පන්තිය අයි ඔයාට මේ ඔන්ලයින් ක්ලාස් එක ඔයාලගේ. right මම දන්නේ දැන් සමහරක් දැන් මේක අපේ සමහර පන්ති වල යන එන අපේ පන්ති වල ඉන්න ළමයි තියෙන කීප දෙනෙක් සමහරක් කටි මම ජීවිත දැකලවත් නැහැ. මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න කවුරුවක්වත්. නමුත් මට ගොඩාක් සන්තෝෂයි. ලංකාවේ කොහේ කොහේ හරි ඉන්න මිනිස්සු ඉන්න ළමයි ඒක ලෝකේ වෙන තැන් වල ජොබ් කරන කට්ටිය අපි පිටරට කට්ටියක් ඉන්නවා ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නවා ඒ කියන්නේ
මං මේ මිනිස්සු කවුද කියලාවත් දැකලා නැහැ මේ ළමයි කවුද කියලාවත් මං දන්නේ. ඉතින් ඒක තමයි මට තියෙන ලොකුම සතුට ඇත්තටම. මොකද මම කියලා දෙන දෙයකින් කවුරු හරි හොඳ තැනකට යනවා නම් ඒක තමයි මට තියෙන ලොකුම ජයග්‍රහණය සතුට. මොකද ගොඩාක් සන්තෝෂයි ඒ වගේම ගොඩාක් අපිට හෝම්වර්ක් කොටස් කරලා එවනවා. ඒ වගේම තවත් සන්තෝෂයි කොටක් අසි මොකද්ද හෝම්වර්ක් එහෙම කරන්නේ යදි තේරෙන්නේ නැති දේවල් අපෙන් අහනවා මැසේජ් දානවා කෝල් කරනවා. ඉතින් ඒක තමයි මම දකින ඔයාලගේ උනන්දු උත්සාහය ඒක තියාගන්න. රයිට් ජීවිතේ මම ලබන උන ලොකු දෙයක් ඒක තමයි ඔයාලා හොඳ ඉංග්‍රීසි වලින් හොඳ මට්ටමකට යන එක. ඒක මම දකිනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් ඒකයි පුතේ හැමෝන්ට මම කියන්නේ. පුතයි කියන්නේ ඇත්ත පොදුවේ පුතාලා තමයි සමහරකට වයසෙන් ගත්තොත් එක එක වයස් පරතර තියෙන්න පුළුවන් මේක කොමන් ක්ලාස් එකේ ඉඳන්. නමුත් ඔයාලා හැමෝම මගේ ශිෂ්‍ය මම ඔයාලට හරි ආදරේ. ඔයාලා ඉස්සරහට යන්න ඕන. රයිට් මේ කෝස් එක හැමෝම දන්න මේ මුදල් මත යන කෝස් එකක් නෙවෙයි. ඒකයි කියන්නේ. ගොඩක් කට්ටිය දැන්ටත් මේ අපි මේ දැන්ට මේ අද මේ අවස්ථාවේ නොමිලේ ඉන්න පිරිසක් කිනු ළමයි පිරිසක්. යාලා යාලගේ හේතු ටික අපිට වෙනම කතා බහ කරලා ඉතින් යාලා දෙතර නොමිලේ ඉන්නෝ. ඒ වගේම තමයි. මොකද දැන් මට අවශ්‍ය නැත්නම් රුපියල් 1000කට වගේ කෝස් එකක් කරන්නේ. සමහර කට්ටිය හිතන කෝස් එක රුපියල් ලක්ෂයයි නะ 50000යි නะ මාසික ගාස්තුව 3-4000ක් වුණොත් තමයි ඒක හොඳයි කියලා හිතෙන්නේ. රුපියල් 1000යි කොම ඒක ගණන් ගන්නෑ කවුරුවත්. මොකද ඒක තමයි අද සමාජයේ හැටි. නමුත් මම සල්ලි මත් වෙන මේ යන්නේ මට ඕන වාල ඉංග්‍රීසි වලින් හොඳ තැනකට එක්කගෙන යන්න. ඒක තමයි මගේ ටාගට් එක. රයිට්. ඒක තමයි ඔයගේ සුළු ගානකින් ඔය වගේ කෝස් එකක් ඔයාලත් එක්ක අපි කතා බහ කරගෙන යන්නේ. කොහෙලා බලන ලංකාවේ ගොඩාක් කෝස් තියෙනවා ගණන් ගිනි ගණන් තරලව ගත්තොත්. ඉතින් එහෙම නෑ මම මට ඕන වාල ඉංග්‍රීසි වලින් හොඳ තැනකට යවන්නේ. රයිට්. මම හැමදාම කියන්නේ මේ ටික හොඳින් ප්‍රැක්ටිස් කරගෙන හොඳ අවබෝධයෙන් බලා ගන්න ඕන. අපි තව කොටස් ටිකක් තියෙන බලමු මේ ටික මොනවද කියලා. හරි. දැන් මේ ටික කරන විදිය දන්නෝනේ. මේ හැම එකේම ප්‍රොනවුන් එක තමයි අල්ල ගන්න ඕන. දැන් අපි දන්නා ඒ වගේම ප්‍රොනවුන් එකේ ඉන්නේ සබ්ජෙක්ට් කොටස් තියෙන ඔබ්ජෙක්ට් කොටස් තියෙන වෙන වෙනම ගන්න පුළුවන්. සබ්ජෙක්ට් එක වෙනම ගන්න දැන් I නම් සබ්ජෙක්ට් එක, ඔබ්ජෙක්ට් එක we, me. රයිට්? V නම් us. L they නම් them, he නම් him. මේ වගේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් වෙන වෙනම ගන්නත් පුළුවන්. හරි. අපි next one. Now we are going to the next one. Right? अभ्यास कोई बलूति बलूति अलगूस अभ्यास कारण अभ्यास बल कोई अभ्यास Pick out the pronouns in these sentences. එන මේ වාක්‍ය වල තියෙන pronouns කියන එක තෝරලා ගන්න ඕන. හැබැයි ඔන්න බලන්න ඒ වගේම write මොකද්ද? Subject or object after each. මේ තෝරගන්න හැම pronoun එකක්ම ඒක subject කොටසක්ද නැත්නම් කර්තෘකාරකද එහෙම නැත්නම් object කර්මකාරකද කියලා අපි තෝරගන්න ඕන. එහෙනම් are you ready? මම example එකක් දෙන්න බලන්න. ඒක උදාහරණ. They took us මොකද්ද in their car. ඒක සරලව ගත්තොත් මොකද්ද they took us in their car. ඕන් අපි ඔය යාළගේ කාර් එකේ දාගත්තා. කාර් එකේ කොහෙද ගමනක් එක්කන් ගියේ. They took us in their car. In their car. දැන් අපි දන්නවා මේකේ ප්‍රොනවුන් තියෙයි කියලා තියෙද නැද්ද? එකක් දෙය කියන එක අනිත් එක අස් කියන එක. බලමු. එතකොට මේකේ සබ්ජෙක්ට් එක ප්‍රොනවුන් එක තමයි. තොද දෙය කියන ප්‍රොනවුන් එක ඇවිල්ලා මොකද්ද? සබ්ජෙක්ට් එක. අස් කියන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්. ප්‍රොනවුන් අඳුරගත්තා. ඒක සබ්ජෙක්ට්ද ඔබ්ජෙක්ට්ද කියලා තෝරගන්නත් ඕනේ. එතකොට තමයි අපිට ඕකෝරස හරියට අවබෝධය ඔළුවටම යන්නේ. බලමු. वेरी गुड नियम he helped us with his exercise he helped us with this exercise ඒ කියන්නේ මොකක්ද? එයා අපිට ඔහු අපිට උදව් කරා මේ අභ්‍යාසයත් එක්ක නැත්නම් මේ අභ්‍යාසය කරන්නේ ඔහු අපිට උදව් කරා. බලමු මොනවාද pronouns? he මොකද්ද?
हिट हम विदी subject You subject. Subject. I can name mama. I can name subject. I can name subject. I saw you. Oh yeah, what that guy? You object. You object. Right. Hunda. Wala gora kundi kataba kalle ano vedi hunda. Man dhanno eva ki mami hamo mo kataba karan nitne mami panti ki pudine kinnu. I think yala hunda avo din saavdano vahang innu. Hebe yala kata ano karat mama dhanno abhyas karadi. වැඩිය කතා නොකරන කට්ටිය රටක් ගාලා අභ්‍යාස කරලත් තියෙනවා. ඉතින් ඒක තමයි විවිධය විවිධාකාරය. මොකද සමහර කට්ටිය අවධානෙන් අහගෙනම ඉන්නවා. right? ඒකම සමහර තැන්වල කියන්නේ ඔයාලා හැමතිස්සෙම කතා කරන්න යන්නේ. මොකද ඒ අවධානෙන් මහන් ඉන්න සෙට් එකට එක බලපෑමක් වෙන්න පුළුවන්. ඔළුව අර රිලැක්ස් එකේ අහන් ඉන්න එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. හින්දා කොයි විරෙත් ඔයා කතා කරනකොට මයික් එක ඕන් කරගන්න. නිකන් ඉඳෙද්දි ටක් ගාලා මුකුත් නැතුව ඉඳෙද්දි මයික් එක ඕන් එකේ තියාගන්න එපා. මොකද අර ඔයාලා ගෙදර හරි කොහේ හරි ටීවී එකේ අල්ලපු ගෙදර ටීවී එකේ සද්දේම ඇහෙද්දි उत्तर අපි ළමයි කතා නොකර හිටියත් මයික් එක ඕන් වෙලා තියෙද්දි ගෙදර නැත්තම් අල්ලපු ගෙදර පාරේ හැරෙ මෙහෙ සද්දපද්ද ඔක්කොම ඇහෙනවා. මේකයි කතාව. රයිට් ඕකේ. අපි යමු next one ඊළඟට 5 5 වෙනි කොටස. මොකද්ද තියෙන්නේ? It will cost a lot of money to mend it. එහෙනම් මොකද්ද? It will මොකද්ද ගන්න ඕන? මොකද්ද මේකේ අදහස්? It will cost ඒක ලොකු මුදලක් පිටිකට ගන්න. පළවෙනි කාරණාව if it කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් එක will cost a lot of money to mend it මෙතන it කියන්නේ මොකද්ද මෙතන ඔබ්ජෙක්ට් එක මොකද්ද ඔබ්ජෙක්ට් එක I asked her to come and see me මොකද්ද ගන්න ඕන මම ඇහුවා ඇයිගෙන් to come and see me ඇවිල්ලා මාව මොකද්ද see දකින්න කියලා නේද මොනවාද සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් කොහොමද I subject अंतिम कारण बल अब pronouns මොනක හෙන මොන ආකාරෙන්ද තියෙන sentence එකක් ගත්තොත් subject කිනු verb කිනු object කිනු එහෙම යන්නේ බලන්න මේ pronoun එකේ subject එක ළඟට verb එක object එක පියවරෙන් පියවර ලස්සනට දාලා මේ sentences build up වෙන ආකාරය තමයි තියෙන්නේ right අපිට තියෙනවා දැන් මොකද්ද මේ දාන කොටස් මේ chart එකකට ගන්න right ඒක මොකද්ද කියන්නේ මේ sentences ටිකක් උදාහරණ ටිකක් දීලා තියෙන එක මේ chart එකකට ගන්න ඒ කියන්නේ divide these sentences divide කියන්නේ බෙදලා ගන්න බෙදා ගන්න මොනවාද මෙන්න මේ පල්ලෙහා තියෙන වාක්‍ය තියෙද නැද්ද මේ තියෙන වාක්‍ය කොට ඒ වාක්‍ය ටික බෙදලා ගන්න into මොනවාද එකක් subject එකට අනිත් එක verb එක අනිත් එක object මේ subject එකයි object එකයි බොහෝතරට මේ pronoun තියෙන්නේ verb එක අපි දන්නවා ක්‍රියාපද action verb එකක් එම් වාක්‍ය තියෙන්න පුළුවන් බලමු හරි මෙන්න මේ කියන sentences ටිකනේ patterns ටික අපි මේ තීරු තුනේ මේ සබ්ජෙක්ට් එක මොකද්ද verb එක මොකද්ද object එක මොකද්ද කියලා මේ තීරු වලට ලස්සනට දාගන්න උදාහරණයක් එක දීලා දෙනවා බලන්න right බලමු I taught you මම ඔයාට ඉගැන්නුව taught එහෙනම් I කියන්නේ මම you ඊට පස්සේ verb එක බලන්න I කියන්නේ subject එක තියෙද නැද්ද ඔන්න I subject තීරුවේ දැම්මා verb එක මොකද්ද
thought ඒක දැම්ම verb තීරුවේ object එක මොකද්ද අන්න object තීරුවට දැම්මා අය හරි ලේසිද ඔයාලා homework කරද්දි ඩග්ගාල තීරු තුනක් ගහගත්තා මේ හැම වාක්‍යෙම කියවලා pronouns ටික අල්ලගෙන මේ තැන් තැන් වල දාන්න verb එක මෙහෙම දාන්න මේ තීරු තුන පුරවන්න තියෙනවා ආ he saw me ආ ඔහු මාව දැක්කා ආ මොකක්ද subject එක subject එක he subject එක verb එක මොකද verb එක saw saw දැක්කා object එක me object එක අවුද දැක්කේ කාවද දැක්කේ me ආ මෙන්න කතාව එහෙනම් he saw me ඔන්න ඔය වගේ ලස්සනට පල්ලයට පුරවගෙන යන්න තියෙන she knows us she knows us ඇය අපිව දන්නවා එයා මොකක්ද subject එක she subject එක verb එක knows කියන එක object එක මොකක්ද अनिवार्य මොකද මේක අත්‍යවශ්‍ය පාඩමක් ලෙසන් එකක් තමයි මම කතා කරේ මම දන්න මීට කලින් ඔයාලා තැන් තැන් වලින් ඕන තැනකින් මේ කතා කරලා ඇති මොකද ඉස්කෝල ළමෙක් නම් අනිවාර්යෙන් අපි හොඳටම දන්න ඉස්කෝලේදී අනිවාර්යෙන් මේ පාඩම ගොඩාක් ගුරුවරු අනිවාර්යෙන් ලස්සන්ට හොඳට කියලා දෙනවා ඉතින් මීට කලින් ඔයාලා අනිවාර්යෙන් ගොඩාක් දන්නවත් ඇති නමුත් මම අද මගේ පැත්තෙන් මේ කතා කරේ ඔයාලට තේරෙන කොටස් මේ තේරෙන්න නැත්තම් තේරෙන්න මේ කොටස් එකින් එක ලස්සන කතා බහ කරා ඒ කියන්නේ තේරෙන දේවල් හරියට ගත්තොත් මේ තීරණ ටිකක් තමයි ලස්සන්ට प्रधान कारण स्टेप वन पलवी बेसिक इंग्लिश भाषा අත්‍යවශ්‍යම කාරණා ටිකක් තමයි මේ තියෙන්නේ. මොකද ප්‍රොනවුන්ස් කියන එක අනිවාර්යෙන්ම නැතුවම බැරි පාඩමක්. ඒකයි මම කිව්වේ. කවුරු හරි කෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්න ලොකු නන්දුවක් උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේ ලෙසන් එක. මොකද මේ ප්‍රොනවුන් කියන ලෙසන් එක අනිවාර්යෙන් වැදගත්ම කොටසක් වැදගත්ම පාඩමක්. එහෙනම් මම හිතනවා අද දවසේ ඔයාලට ලොකු නන්දුවකින් ඕමනාවකින් මේ කාරණා ටික ඔයාලා අල්ලගත්තේ ඉඳ හොඳ අවබෝධයක් එන්නේ නැtei කියලා. තව අපි ඉදිරි පාඩම් වලදීත් මම මේ කාරණා වෙන වෙන කතා බහ කරනවා. රයිට්. ඒ වගේම තමයි කියන්න ඕන අපේ මොනවාද බැලලකුරු වීඩියෝ එකක් තියෙනවා අැතන මේ වීඩියෝ එක මම ඔයාලට වෙන මෙවන්නම් මෙතෙන්දි සාමාන්‍ය තාම රෙඩි කරගත්තේ නැහැ ඔයාලට ප්ලේ කරන්න මට්ටමට නැහැ ඉතින් මම වෙනම හරියට හදලා ඔයාලට මොනවාද WhatsApp පරායේ බැලලකුරු කොටස් ටික අද එවන්නම් අනිවාර්යෙන්ම ඒ වගේම තමයි කියන්න ඕන මොනවාද මේ කතා ගබහ කරපු කාරණා ටික ප්‍රොනවුන්ස් කියන කාරණා ටික හොඳින් මල්ල ගන්න මම දන්න ඔයාලා දැන් කොහොමත් අනිවාර්යෙන් ලොකු උනන්දුවක උමනාවකින් මේ වැඩ ටික අපිත් එක්ක කතා බහ කරගෙන යනවා ඒ වගේම හෝම්වර්ක් කරනවා කරලා ඉවනවා උනන්දුව උමනාව තියාගන්න කියන්න තියෙන මෙච්චරයි මේ දවස්වල ඔයාලා මම හැමදාම කියන වගේ මොකද්ද පොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද ලංකාවේ ලොකු ප්‍රශ්නයක් දැනට තදින්ම යනවා ඔයාලා හැමෝම දන්නවා. මොකද මේ කොරෝනා කියන ප්‍රශ්නේ. ඉතින් මෙච්චරයි මට කියන්න තියෙන ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕන. අපේ ලංකාවේ තරන්නේ අපේ ලාංකික ජනතාව අපේ පිටරට ඉඳන් පවා ගොඩක් මේ අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන විශේෂයෙන්ම ඩුබායි, සයිප්‍රස්, මැද පෙරදිග, තව මොනවාද ඉතාලි, රයිට් ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ගොඩක් රටවල් වලින් ක්වේට් වලින් ඉතින් මේ වගේ පොඩි කාරණාවක් තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා ඉතින් ඔයාලා ගොඩක් පරිස්සමින් ඉන්න ඕන ඉතින් දන්නෝ ක්‍රම ටිකනේ කොයි වෙලත් අස්සෝ දාන්න මාස්ක් එකක් පළඳින්න මාස්ක් එක කටට නෙමෙයි නහයට මේ ඔක්කොම වැහෙන්න දාන්න ඕන අමාරු කටට විතරයි නා මාස්ක් එක දාන්නේ මෙහේ ඔක්කොම නහය අරගෙන එහෙම හරියන්නේ අපි සාමාන්‍ය පොඩි ළමයි නම් පුළුවන් තරම් දෙමාපියෝ වත්ම ළමයට තේරෙන එකක් නැහැ ඉතින් අපේ දෙමාපියෝ අපේ වැඩිහිටියෝ හැමෝම යාලා අවබෝධයෙන් හැමදේම කරાવી ඒ කියන දේ අහලා හරියට ඉන්න ගුරුවරු කියන දේ අහන්න දෙමාපියෝ කියන දේ අහන්න ඔයාලා කොහොම හරි අපි ලංකාවක් විතර රටක් විතර අපි ලෝකයක් විතර මේ ලොකු
බලපෑමක් ලොකු දෙයක් ලොකු ප්‍රශ්නයකට බාධකයකට අභියෝගයකට අපි අනිවාර්ය රටක් වශයෙන් ලංකාව වශයෙන් ඒ වගේ අපි මුළු මහත් ලෝකයක් වශයෙන් අනිවාර්යෙන් ෆේස් කරමු මුහුණ දෙමු අපිට පුළුවන් මේක ජය ගන්න අපි හැමෝම එක්කව වෙලා සාමූහිකව මේ ටික කරමු ඉතින් ඔයාලා පරිස්සම් වෙන හැමදාම පරිස්සමෙන් එලා ඉන්න එහෙනම් ඔයාලා හැමෝන්ට මම සුබ පතනවා වාගේ තියෙන අරමුණු බලාපොරොත්තු සර්වක් ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ කියලා ඒ වගේම තමයි මේ කාරණා හැමදේම ඉංග්‍රීසි භාෂාව වාට යන්න අවශ්‍ය ගමන ලස්සන ටිකමනින් යන්න රයිට් ඔයාලා ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේ කියලා මම හැමෝටම එනවා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔයාලා හැමෝටම ඕල් ද බෙස්ට් රයිට් Thank you very much Good night sir Good night sir Good night bless you sir Good night Good night Good night Good night Good night, sir.